नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दमरुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरणयामि। साधु साधु साधु। अपगे परम पूजनीय कल्याण मित्र गुरुदेवोत्तम पिन्वल्लुक स्वामीन वहन्सेट अप हम दिनागे उतुम नमस्कार वीवा। साधु साधु साधु। असपुवासी गरुतर महासंगरत्नें अवसराय श्रद्धावंत वासनावंत पिंगवत्नी अपगी शास्त्रु गौतम बुदुरजानन वहन्से सारा संख्य कल्प लक्ष्यक मुलुले समतिस पेरुम दम पुरुला उतुम संबुद्धत्वेट पत्तुनायं पासे उन्वहांसे तमाई मे महाभद्र कल्पे सातरवेनी सम्मा संबुदुरजानन वहांसे बावट पत्तुने। बुदुरजानन वहांसे संबुद्धत्वेट पत्तुला उन्वहांसे वेड़ सिटिद्दी सहंपति महाब्रह्म राजया उन्वहांसे इट धर्मय देशना करन्न केला आराधना कला। ये कथा ओब कौरु दन्नो। एतकोट बुदुरजानन वहांसे महा करुणावें लो बला वदारद्दि उन्वहांसे दुटुवा मे लोकी देवमिनिसुन अतरे धर्मे अवबोध कर गनीमे वासना महिमे तीन अय इन्नो। एयिन समहार सत्य उन्वहांसे दक्का अर निलुम पुकुरु वगेने निलुम पुकुने तीनवा वतुर यट इंदला वेडिला वतुर अतुली ताम हेमिंग हेमिंग मोरन निलुम पोहट्टु ईलंगट तीनवा ईट वडा मोरपु निलुम पोहट्टु ईत वतुरें उडट अविल्ला ने ईलंगट तवत् समहर निलुम तीनवा हुदट मोरला वतुरें उडटत् अविल्ला तीनवा ताम विकसित विला ने आंगी मल्वलट हिरुवेलिये वटुनहम पिपेनवा विकसित वेनवा। मे वगी देवमिनिसुं सहित मे लोक धातु सप्त प्रजाव बुदुरजानन वहांसे दक्का एक एकनागे तुल तीन मे विनस्काम। एतकोट उन्वहांसेट ज्ञानयक् तिबुना ए सियलूम सत्वयंगे जीवित अभ्यंतरे दकला ए सत्वयन तुल तीन कुशलता
ඒ වගේ මේ සත්වයන්ගේ තියෙන දුර්වලතා දැනගෙන හරීම ඉලක්කයට ධර්මයේ දේශනා කරන්නට උන්වහන්සේට ඥානයක් තිබුණා. ඒකට කියනවා ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය. සත්වයන්ගේ තුල තියෙන කුසල් වඩන්න තියෙන හැකියාව ඉන්ද්‍රිය ධර්මයන් උන්වහන්සේ දකිනවා. ඊළඟට සත්වයන්ගේ ජීවිත තුල තියෙන කුසල් වැඩිවීමට බාධා පමුණුවන දුර්වලතාත් උන්වහන්සේ දකිනවා. ඒකත් ඥානය. ඒකට කියනවා ආසයානුසය ඥානය. එතකොට මේ ඥානවල පිහිටලා ඉඳලා තමයි උන්වහන්සේ විශිෂ්ට ඥානයකින් යුක්තව ධර්මයේ දේශනා කරන්නේ. උන්වහන්සේ වදාලානේ අභිඤ්ඤයාහං වූ භික්ඛවේ ධම්මං දේසේමි නෝ අනභිඤ්ඤාය. මහණෙනි, තථාගතයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ විශිෂ්ට ඥානයකින් අවබෝධ කරලා මිසක්කා එහෙම අවබෝධ නොකළ නෙමෙයි. සනිදානාහං වූ භික්ඛවේ ධම්මං දේසේමි නෝ අනිදානාහං. මහණෙනි, තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ කරුණු සහිතව මිසක් කරුණු රහිතව නෙමෙයි. සප්පාටිහාරියාහං වූ භික්ඛවේ ධම්මං දේසේමි නෝ අපාටිහාරියං. මහණෙනි, තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ ප්‍රාතිහාර්ය සහිතවමයි, ප්‍රාතිහාර්ය රහිතව නෙමෙයි. එතකොට උන්වහන්සේ මේ පුද්ගලයන්ගේ ස්වභාවය දැකලා මේ ධර්මයේ දේශනා කරන්න උන්වහන්සේ දක්වපු අසහාය කුසලතාවය මේ ලෝකේ වෙන්න කිසිම කෙනෙකුට නැහැ. ඉතින් මේ නිසා උන්වහන්සේ ළඟට ආපු ඕනම කෙනෙකුට ධර්ම අවබෝධ කරන්න තියෙන වාසනාව තියෙන ඕන කෙනෙකුට උන්වහන්සේ ඒ පුද්ගලයා තුළ තියෙන දුර්වලතා මගහරවල ධර්මයේ කරා රැගෙන යනු. ඉතින් ඒකෙදි පින්වත්නි, ඒක බුදුරජාණන් වහන්සේගේම විෂයක් මිසක්කා ඒක අපේ විෂයපතේට ගෝචර වෙන්නේ නැහැ. අපේ විෂයපතේ බොහෝම පුංචි එකක්. ඒක එච්චර පළල් එක නෙමෙයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා අපට පුද්ගලයන්ව ප්‍රමාණ කරන්න බෑ. අපට පුද්ගලෙ දිහා බලලා කියන්න බෑ ආ ධර්මයේ දියුණුවක් කරා යනවද පිරිහීමක් කරා යනවද කියන එක එකෙල්ලේ කියන්න අපට ඥානය නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ඥාණයෙන් උන්වහන්සේ දේශනා කළා මෙන්න මේ කාරණා තියෙන කෙනා දියුණු කරා යනවා. මේ කාරණා එයා තුල නැත්තම් එයා ධර්මයේ තුල දියුණුවක් කරා යන්නේ නැහැ. ඒක සමහර විට පිටින් පේන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ආන් ඒ වගේ බුදුරයන් වහන්සේ මේ පුද්ගලයන්ගේ ස්වභාවයත් ඒ පුද්ගලයන්ගේ ස්වභාවය අනුව ඒ පුද්ගලයා ධර්මයේ තුල දියුණුව කරා යනවාද නැද්ද කියන එකත් අලලලා උන්වහන්සේ වදාළ දුර්ලභ ගණේ දේශනාවක් අද අපි ඉගෙන ගන්නවා. ඊළඟට මේ දේශනාවේ තියෙනවා අපි සාමාන්‍ය බාහිරින් අපි බල්ල අපි එක එක පුද්ගලු ගැන තීරණය කරනවානේ. ආ මේ කිරාණන් දියුණුවේ, මෙයානම් දියුණුවේ නැහැ, මෙයා පිරිනවා කියලා අපි එහෙම තීරණය කරනවා නම් ඒකේ තියෙන බරපතලකමත් මේකේ දේශනා වෙනවා. මේ දේශනාව සඳහන් වන්නේ අංගුත්තර නිකායේ සතරවෙනි පොත් වහන්සේගේ. මේක අපි නිතර අහලා තියෙන එක නෙමෙයි, කලාතුරකින් අපිට මේ වගේ එකක් අහන්න ලැබෙන්නේ. මේ දේශනාවේ නම මිගසාලා. මිගසාලා කියලා කියන්නේ එක්තරා උපාසිකාවක්ගේ නම. එතකොට මේ දේශනාව මදාරණ සමයේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටි සැවැත් නුවර ජේතවනාරාමයේ. හැබැයි මේ දේශනාව සිද්ධ වෙන්න තවත් යම්කිසි සිදුවීමක් මුල් වුණා. ආන් ඒ සිද්ධීම මුල් වෙලා තමයි මේ දෙසුම බුදුරජාණන් වහන්සේ වදාළේ. මේක කියනවා අතකෝ ආයස්මා ආනන්දෝ පුබ්බන්න සමයන් නිවාසෙත්වා පත්ත චීවර මාදාය යේන මිගසාලාය උපාසිකාය නිවේසනං තේනුප සංකවේ.
එදා ආනන්ද ස්වාමින් වහන්සේ උදේවරුවේ සිවුරු පුරවාගෙන පාත්‍රි තරගෙන මිගසාලා කියන උපාසිකාවගේ ගෙදරට පිණ්ඩපාතේ වැඩියා. උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදී උන්වහන්සේ පනවලා දීපු ආසනේ වැඩ සිටියා. එතකොට මිගසාලා උපාසිකාව ආනන්ද ස්වාමින් වහන්සේ ළඟට පැමිණිලා වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩි වෙලා මිගසාලා උපාසිකාව මෙන්න මේ වගේ කාරණාවක් ආනන්ද ස්වාමින් වහන්සේගෙන් අහනවා. මේක තියෙනවා, කතං කතං නාමායම් බන්ති ආනන්ද භගවතා ධම්මෝ දේසිතෝ වඤ්ඤියෝ. ආනන්දේ, තථාගතයන් වහන්සේ වදාළ මේ ධර්මයේ අපි කොහොම කොහොම නම් තේරුම් ගන්නවද? යත්‍රෙහි නාම බ්‍රහ්මචාරී ච අබ්‍රහ්මචාරී ච උබෝ සමසම ගතිකා භවිස්සන්ති අභිසම්පරායාති. ඒ කියන්නේ යම්කිසි ශාසනයක බ්‍රහ්මචාරී ජීවිතේ ගත කරපු කෙනාත් අබ්‍රහ්මචාරීව සිටපු කෙනාත් කයිබිදී මරණින් මත්තේ සමසම ගතියට ගියාන එකම උපතක් කරා ගියාන. මේක කොහොමද ආනන්දයන් වහන්ස තේරුම් ගන්න? ඊට පස්සේ ආ විස්තරයක් කියනවා. පිතා පිතාච මේ බන්ති පුරාණෝ බ්‍රහ්මචාරී යහෝසි ආරාචාරී විරතු මේ තුනා ගාම ධම්මා. ස්වාමීනි, මගේ අප්පච්චි, මගේ තාත්තා පුරාණ, එයා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා. ග්‍රාම්‍ය ධර්මයක් වූ ලාමක දෙයක් වූ මෛතුන සීවණේ වැළකී වාසය කළා. ඔබ අහලා තියෙනවනේ පුරාණ ගැනනේ. ඒ පුරාණත් එක්ක තව එක්කෙනෙක් හිටියා. කවුද? ඉසිදත්ත. මේ පුරාණ ඉසිදත්ත දෙන්න කොසල් රජුරුවන්ගේ හිටපු රාජකීය වඩු කාර්මිකයෝ. ඉතින් එතනින් මේ පුරාණ කියන එක්කෙනා මිගසාලා පාසිකා වගේ තාත්තා. ඉතින් එයා බ්‍රහ්මචාර්ය ජීවිතයක් ගත කළා. සෝ කාලකතෝ භගවතා ව්‍යාකතෝ සකදාගාමී සත්තු තුසිතං කායං උප්පන්නා. එයා සකදාගාමී වෙලා හිටියා. එයා කලුරිය කලාවෙන් පස්සේ තුසිත දෙව්ලෝ උප්පන්නා කියලා භාගතුන් වහන්සේ ප්‍රකාශයක් කළා. පෙත්තියාපි මේ බන්ති ඉසිදත්තු අබ්‍රහ්මචාර්ය හෝසි සරදාර සන්තුට්ටු. ස්වාමීනි, මගේ සුලූපියා තමයි ඉසිදත්තු කියලා කියන්නේ. බාප්පා. එතකොට බාප්පා තමයි ඉසිදත්ත. ස්වාමිනි, අපේ සුළුපියා බ්‍රහ්මචාර්ය ජීවිතයක් ගත කරපු කෙනෙක් නෙමේ, අබ්‍රහ්මචාරී. හැබැයි එයා සදාර සන්තුට්ටු, සුඛී භාර්යාවකින් විතරක් සතුටු වෙලා හිටපු කෙනෙක්, වැරදි කාම සේවනය කරපු කෙනෙක් නෙමේ. සෝපි කාලකතෝ භගවතෝ ව්‍යාකතෝ සකදාගාමී සත්තු තුසිතං කායං උප්පන්නාදී. ස්වාමීනි, එයත් සකදාගාමි වෙලා හිටියා. කය විඳි මරණින් මත්ති මත්ති තුසිත දිව්‍ය ලෝකේ උපන්නා කියලා භාගතුන් වහන්සේ වදාලා. ඉතින් ස්වාමීනි, මට ප්‍රශ්නේ මේකයි. එකම ශාසනයේ බ්‍රහ්මචාරී විහිටපු කෙනාත් අබ්‍රහ්මචාරී විහිටපු කෙනාත් කයිබිදලා මරණින් මත්තේ මේ සමසම ගතියට ගියා කියන කාරණේ අපි කොහොමනම් තේරුම් ගන්න ඕනද කියලා. ඇත්තනේ ඒක දැන් සාමාන්‍ය කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්නේ නේ. ඇයි එක්කෙනේ බඹසර සිල් රැක්කා, අනිත් එක්කෙනා සාමාන්‍ය පංච සීලි රැක්කා. එතකොට අර බ්‍රහ්මචාරී සීලි රැක්ක එක්කෙනාට වැඩිය මොකවත් නැද්ද කියලා අපට හිතෙන්න පුළුවන්. මෙයාටත් ඒක හිතුණා. තුර ආනන්ද ස්වාමීන් වහන්සේ ඒකට විස්තර විභාග කරන්න ගියේ නැහැ. උන්වහන්සේ හරි ලස්සන ප්‍රකාශයක් කරනවා. ඒවංකෝ පණේතම් බගිනි භගවතා ව්‍යාකතන්ති. නැගණිය, භාගතුන් වහන්සේ එහෙම යමක් වදාලා නම් ඒක ඉතින් එහෙම තමයි කියලා උන්වහන්සේ නිස්සද්ද වුණා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ මිගසාලා පාසිකාවගේ ගෙදරින් පිණ්ඩපාතය අරගෙන නැගිටලා උන්වහන්සේ වැඩියා. ඊට පස්සේ පිණ්ඩපාතය වළඳලා බුදුරජාණන් වහන්සේ සමීපයේට ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩම කළා.
දැන් උන්වහන්සේට යම්කිසි කතා පඳුරක් තියෙනවා. කතාවට නිමිත්තක් තියෙනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. වන්දනා කළා හිට පැත්තකින් වාඩිලා ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි අද උදේ මං පිණ්ඩපාතගේ මිගසාලා කියන උපාසිකාවගේ ගෙදර ස්වාමීනි මම ගියන් පස්සේ මිගසාලා උපාසිකාව මට වාඩි වෙන්න ආසන දීලා වන්දනා කළා හිට මගේ මෙන්න මේ කාරණාව ඇහුවා ස්වාමීනි අපේ අප්පොච්චා අපේ පියාණන් පුරාණ ස්වාමීනි අපේ පියාණන් ද බ්‍රහ්මචාරී ශීලය ආරක්ෂා කරපු කෙනෙක් ස්වාමීනි මේ පියාණන් කලුරිය කළන් පස්සේ එයා සකදාගාමිලා හිටි තුසිත දිව්‍ය ලෝකේ උපන්නා කියලා භාගතුන් වහන්සේ ප්‍රකාශයක් කළා ස්වාමීනි ඊළඟට අපි බාප්පා සුළු පියා ඉසිදත්ත එයා බඹසර සිල් රැකපු කෙනෙක් නෙමෙයි එයා සාමාන්‍ය පංචශීලයේ රැකපු කෙනෙක් හැබැයි ස්වාමීනි එයත් වැරදි විදිහට ජීවිත ගත කරපු කෙනෙක් නෙමෙයි එයත් සකදාගාමි වෙලා හිටියේ කයිවිඳී මරණින් මත්තේ තුසිත දිව්‍යලෝ උපන්නා කියලා භාගතුන් වහන්සේ ප්‍රකාශය කළා. ඉතින් ස්වාමීනි භාගතුන් වහන්සේ මෙගසාලා උපාචකව මයෙන් අහනවා ස්වාමීනි දැන් අපි මේක කොහොමද තේරුම් ගන්නේ? කතං කතං නමායම් බන්ති ආනන්ද භගවතු ධම්මෝ දේශිතු භාගතුන් වහන්සේ වදාළ මේ ධර්මයේ කොහොමද අපි තේරුම් ගන්නේ? යත්‍ර හිනාම බ්‍රහ්මචාරී ච අබ්‍රහ්මචාරී ච උබෝ සම සමගතිකා භවිස්සන්ති අபிසම්පරාය. ස්වාමිනී මේ යම් ශාසනික බ්‍රහ්මචාරී ජීවිතය ගත කළ කෙනාත් අබ්‍රහ්මචාරීව හිටපු කෙනාත් කය බෙදී මරණින් මත්තේ සම සමගතියට ගියා කියන එක අපි කොහොමද තේරුම් ගන්නේ කියලා ස්වාමිනී මිගසාලා මගෙන් ප්‍රශ්නේ ඇහුවා. එතකොට ස්වාමීනි මම මිගසාලා උපාසිකාවට උත්තර දුන්නා නැගණිය. ඉතින් භාග්‍යතුන් වහන්සේ එහෙම ප්‍රකාශ කළා නම් ඒකේ ආය කතා දෙකක් නැහැ. ඒක එහෙම තමයි. ස්වාමීනි මං ඊට වඩා දෙයක් කිව්වේ නැහැ. එහෙම කියලා මමත් පිණ්ඩපාතය අරගෙන පිටත් වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ප්‍රකාශයක් මේ ගැන කියනවා. කාජානන්ද මිගසාලා උපාසිකා බාලා අභ්‍යත්ත අම්බක අම්බක පඤ්ඤා ආනන්දේ මේ බාල වූ අව්‍යත්ත වූ බොළඳ වූ බොළඳ ප්‍රඥා ඇති මිගසාලා උපාසිකාව කවුද? කේච පුරුෂ පුද්ගල පරෝපරිය ඥානේ මේ පුරුෂ පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ස්වභාවයන් දක්නා ඥානයෙන් යුතු තථාගතයන් වහන්සේ මෙහිලා කවරෝද කියලා. ඒ කිවේ ආනන්ද මේ තථාගතයන් වහන්සේ එක්ක බොළඳ ප්‍රඥාවක් ඇති මිගසාලා කියන්නේ කවුද කියන එක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පුද්ගලෝ 6 දෙනෙක් ගැන හරි පුදුම විස්තරයක් මේ දේශනාවේ කරනවා. චෛමේ ආනන්ද පුද්ගලා සන්තු සංවිජ්ජමානා ලෝකස්මින් ආනන්දේ මේ ලෝකී පුද්ගලෝ 6 දෙනෙක් විද්‍යාමාන වෙනවා. ඒ කියන්නේ දකින්ට ලැබෙනවා. මේක විස්තර වෙනවා. ඉදානන්ද ඒකච්චෝ පුග්ගලෝ සෝරතයෝ හෝති සුඛ සංවාසෝ අභිනන්දන්ති සබ්‍රහ්මචාරී ඒකත්ව වාසේන. ආනන්දේ මෙහිලා පුද්ගලෙක් ඉන්නවා මේ ශාසනේ හොඳ සීලවන්තව සබ්‍රහ්මචාරින් වහන්සේලාත් එක්ක එකමුතු වෙලා සමගින් සුවසේ වාසය කරනවා. අභිනන්දන්ති සබ්‍රහ්මචාරී ඒකත්ව වාසේන. සබ්‍රහ්මචාරින් වහන්සේලාත් සමග එකතුව වාස කිරීමෙන් මෙයා සතුටු වෙලා ඉන්නවා. ඒ කියන්නේ බොහොම ධාර්මිකව සීලවන්තව අහිංසකව ඉන්නවා මෙයා. තස්ස සවණේන පියකතං හෝති. එහෙම වුණාට ඒකිනා මේ ශාසනය තුල ශ්‍රවණයෙන් කළ යුතු යමක් තියෙනවා නම් ආන් ඒක කරලා නැහැ.
ශ්‍රවණය කරගන්න ඕන මොකද්ද? ඔව් චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මයේ මනාකොට අහලා තින්න ඕන. එතකොට ඒක යා කරගෙන නැහැ. බාහු සච්චේන පියකතං හෝති. ඉදින් මේ ධර්මයේ තුල බහුශෘත භාවයෙන් යමක් කරගත යුතුද? ඒක කරලත් නැහැ. දිට්ඨ්‍යාපි අපපටි විද්දං හෝති. දෘෂ්ටිය පිරිසුදු කර ගැනීමෙන් යමක් කළ යුතුද? ඒක කරගෙනත් නැහැ. සාමයිකම්පි විමුක්තිං න ලබති. ධර්මයේ තුල ලබන්නා වූ ධර්මානුකූල විමුක්තිය. ඒ කියන්නේ මේ සාමයිකම්පි විමුක්තිය කියන්නේ මේ ධර්මයේ හැසිරීමෙන් එයා යම්කිසි සතුටක් සොම්නසක් ලබනවා නම් මානසික නිදහසක් ලබනවා නම් ඒක ලබන්නේ නැහැ. හැබැයි මෙයා සබ්‍රමචාරින් වහන්සලත් එක්ක වාද විවාද රහිත සමගින් ඉන්නවා, සතුටු සිතින් ඉන්නවා. හැබැයි ශාසනය තුල කරගත යුතු ප්‍රධාන කරුණු තුනක් එයා කරගෙන නැහැ. තුන නෙමෙයි හතරක් තියෙනවා මේකේ. සෝ කායස බේදා පරම්මරණ හානාය පරේති නෝ විසීසාය. එයා කය බිඳී මරණින් මත්තේ පිරිහීම කරා යනවා. විශේෂත්වයක් කරා යන්නේ නැහැ. හානගාමී ඒව හෝති නෝ විශේෂගාමී. එයාට කියන්න තියෙන්නේ පිරියෙන කෙනා කියලයි, විශේෂත්වයකට යන කෙනා කියලා නෙමෙයි එයාට කියන්න තියෙන්නේ. එහෙනම් මෙන්න මෙතන හරි වැදගත් කරුණු කීපයක් විස්තර වෙනවා. එතකොට යා මොනවද කරගෙන නැති දේවල්? යමක් ශ්‍රවණයෙන් කරගත යුතු නම් ඒක කරලා නැහැ. ඊළඟට මොකද්ද? බහුශෘත භාවයෙන් යමක් කරගත යුතු නම් ඒක කළත් නැහැ. දැක්ම ඍජු කර ගැනීමෙන්, එහෙම නැත්නම් දෘෂ්ටිය පිරිසුදු කර ගැනීමෙන් යමක් කරගත යුතු නම් ඒ කරගෙනත් නැහැ. ධර්මයේ තුල යා ප්‍රීති ප්‍රමුද බවක් අත්දකින්නෙත් නැහැ. කියනවා යා කය විදී මරණින් මත්තේ විශේෂත්වයක් කරා යන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉදානං ජේකච්චෝ පුග්ගලු ආනන්දේ තවත් කෙනෙක් ඉන්නවා. සෝරතෝ හෝති සුකු සංවාසෝ. එයත් සබ්‍රමචාරින් වහන්සේලා සමග සමගියෙන් වාද විවාද රහිතව සීලවන්තව සතුටින් වාසය කරනවා. තස්ස ශ්‍රවණේනපි කතං හෝති. එයා ශ්‍රවණයෙන් කළගත යුතු දේ කරලා තියෙනවා. බාහු සච්චේනපි කතං හෝති. බහුශෘත භාවයෙන් කරගත යුතු දේ කරලා තියෙනවා. දිට්ඨ්‍යාපි සුප්පටි විද්දං. අන්න බලන්න. ඔව් දෘෂ්ටිය පැහැදිලි කරගෙන තියෙනවා. සාමයිකම්පි විමුක්තිං ලබති. ධර්මයේ තුල ලබන්නා වූ සතුට සොම්නස අත්දකිනවා. ඒ කියන්නේ ධර්මමාර්ගය තුළ යම් සතුටක් සොම්නසක් ලැබෙන එක ධර්මමාර්ගයේ ආරම්භය ඉඳලා ටික ටික නමු තියෙනවා. එහෙම සතුටක් සොම්නසක් මොකවත් නැත්නම් මිනිස්සු හැමදාම ධර්මේ කරා ඇවිත් ඉන්නේ නැහනේ. මිනිස්සු වෙන එක දවස් අද්දක බණාල වැඩක් නැහැ, යයි යන්න කියලා යනවා. හැබැයි එහෙම යන පිරිසකුත් තියෙනවා, නැතුව නෙමෙයිනේ. එතකොට මේගොල්ලෝ මේ කියනවා සතුට සොම්නස ලබන්නේ. හැබැයි මෙයාට මේක තියෙනවා කියනවා. සෝ කායස බේදා පරම්මරණ විශේෂාය පරේති නුහානාය. එයා කයිබිදී මරණින් මත්තේ විශේෂත්වයක් කරා යනවා. විශේෂගාමී ඒ භෝති නුහානගාමී. එයා ගැන කියන්න තින්නේ විශේෂගාමී පුද්ගලයා කියලයි, පිරිහෙන පුද්ගලයා කියලා නෙමෙයි. අන්න බලන්න. එතකොට බලන්න දැන් මේ දෙන්නාගේම පිටට පේන ලක්ෂණ දෙකක් තියෙනවා නේද? මොකද්ද පිටට පේන්නේ? ඔව් සබ්‍රමචාරින් වහන්සේලා සමග සතුටින් වාද විවාද රහිතව ඔව් ශික්ෂා පද පුරමින් ඉන්නවා. ඊළඟට එකපාරට පිටින් හොයන්න බැරි තව කාරණා කීපයක් ඒ දෙන්නගේ තියෙනවා. එක්කෙනෙක් ශ්‍රවණයෙන් කරගන්න උන දේ කරලා නැහැ, අනිත් එක්කෙනා කරලා තියෙනවා. ඊළඟට එක්කෙනෙක් බහුසුත භාවයෙන් කරගන්න උන දේ කරලා නැහැ, අනිත් එක්කෙනා කරලා තියෙනවා. එක්කෙනෙක් දෘෂ්ටිය පිරිසුදු කර ගැනීමෙන් කරගත යුතු දේ කරලා නැහැ, අනිත් එක්කෙනා කරලා තියෙනවා. එක්කෙනෙක් ධර්මයේ තුල ප්‍රීති ප්‍රමුද බවක් විශේෂයෙන් ලබනවා, අනිත් එක්කෙනා ලබන්නේ නැහැ. සමහර පිටින් ඒක ලොකුවට පේන්නේ නැහැ. දෙන්නම හොඳට ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තත්‍රානන්ද පමානකා පමිනන්ති. ආනන්දේ
එහිලා පුද්ගලයෝ ප්‍රමාණ කරන අය නොයේක් මිමි වලින් මේ දින්නා ගැන මනිනවා. ඉමස්ස පිතේව ධම්මා අපරස්ස පිතේව ධම්මා. මේ කියන්නා වූ ගතිගුණ මේ දින්නගෙම තීරණවන්නේ මොනවද? මේ දින්නම සබ්‍රාහ්මචාරින් වහන්සලත් එක්ක හොඳට වාසය කරනවා. සීලවන්තයි. රණ්ඩු සරුවල් අල්ලන්නේ නැහැ. කස්මා තේසං ඒකෝ හීනෝ ඒකෝ පණීතෝති. එහෙමනම් කොහොමද එක්කෙනෙක් විතරක් පිරියෙනවා කියනවත් අනිත් එක්කෙනා විශේෂගාමි වෙනවා කියලා කියන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ කතාව පදනවා කියනවා. හරි කතාවන්නේ දැන් දෙන්නම එක වගේ හොඳට ඉන්නවනේ. දෙන්නම හොඳයිනේ. එක්කෙනෙක් විතරක් මොකද පිරියෙන්නේ? ඇයි අනිත් එක්කෙනා මොකද දිනුනු වෙන්නේ කියලා ප්‍රශ්න උපදනවා කියනවා. තංගි තේසං ආනන්ද හෝති දීඝරත්තං අහිතායි දුක්ඛාය. ආනන්දය එහෙම ප්‍රමාණේ කරන්ට යෑමෙන් ඒ ඇයට බොහෝ කල අහිත පිනිස දුක් පිනිස පවතිනවා. ඒගොල්ලෝ ඊට පස්සේ මේ ධර්මයේ කිරී එක්ක අපහදිනවා. එතකොට මේ ප්‍රකාශයේ කළකනා කරේ වුණනම් අපහදින්න පුළුවා. බොහෝ කල් අහිත පිනිස දුක් පිනිස පවතිනවා කියනවා. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තත්‍රා ආනන්ද යෝයම් පුද්ගලෝ සෝරතෝ හෝති සුඛ සංවාසෝ. ආනන්දේ මෙතන එක පුද්ගලියෙක් ඉන්නවා සීලවන්තෝ ගුණවන්තෝ සබ්‍රාහ්මචාරින් වහන්සලත් එක්ක සතුටින් වාසය කරනවා. ඒ වගේම තස්ස සවණේන පි කතං හෝති. ශ්‍රවණයෙන් කරගත යුතු දේ කරලා තිනවා නම් බාහුසච්චේන පි කතං හෝති. බහුසෘත භාවයෙන් කරගත යුතු දේ කරලා තිනවා නම් දිට්ඨ්‍යාපි සුප්පටි විද්දං හෝති. දෘෂ්ටිය පිරිසිදු කර ගැනීමෙන් කරගත යුතු දේ කරලා තිනවා නම් සාමයිකම්පි විමුක්තින් ලබති. ධර්මයේ තුල ලබන්නා වූ ප්‍රීති ප්‍රමුති බව ලබනවා නම් අයම්පි ආනන්ද පුද්ගලෝ අමුනා පුරිමේන පුද්ගලේන අභික්කන්ත තරෝත පනීත තරෝච. ආනන්දේ මේ පුද්ගලෝ දෙන්නගින් අර පළවෙනි පුද්ගලයාට වඩා මේ දෙවෙනි පුද්ගලයා උසස් කියනවා. ප්‍රණීත ගණෙහි ලා සැලකිනවා කියනවා. තංකිස හේතු ඉමහානන්ද පුද්ගලන් ධම්මසෝතු නිබ්බාති. ඔන්න අලුත් එකක් ඈ. ඒ පුද්ගලයාව දහම් සැඩ පහර විසින් යහපතට දියුණුවට පමුණුවනවා කියනවා අර විශේෂ පුද්ගලයා. තදන්තරං කෝ ජානේ යඤ්ඤත්‍ර තථාගතේන. ආනන්දේ නමුත් මේ කාරණේ තථාගත බුදුරජාණන් වහන්සේ හරුණුකොට වෙන කවරෙක් නම් මේක දනිද්ද කියනවා. කිසි කෙනෙකුට මේක තේරුම් ගන්න බෑ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ විස්තර කරනවා තස්මාති ආනන්ද. ආනන්දේ ඒ නිසා මා පුග්ගලේසු පමානක අහුවත්. කාටද මේ කියන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේට. අපිට නෙමෙයි කියන්නේ. ආනන්දේ පුද්ගලයෝ ප්‍රමාණ කරන්න විතරක් යන්න එපා. මා පුග්ගලේසු පමානා ගන්නේත් පුද්ගලයන්ගේ ප්‍රමාණයේ ගණන් හෙලව හදන්න යන්න එපා. කඤ්ඤති ආනන්ද පුග්ගලේසු පමානං ගන්හන්තු. ආනන්දේ මේ පුද්ගලයන්ගේ ප්‍රමාණ සලකා බලන්න ගියොත් එක එක පුද්ගලයාගේ ගුණ සාරා දැවීම සිද්ධ වෙන්න පුළුවන්. ඇයි නැත්තම් දෙන්නම එක ගොඩේලා සලකනවා මෙයත් එකයි අරයත් එකයි කියලා. අන්න ඒකයි. ඊළඟට බුදුරයන්වන් දේශනා කරනවා ආහංචානන්ද පුද්ගලීසු පමාණං ගන්නෙය්‍ය යෝවා පනස මා සදිසු. ආනන්දේ පුද්ගලයන්ගේ ප්‍රමාණේ සලකනවා නම් පුද්ගලෝ ප්‍රමාණ කරනවා නම් මං කරන්නම් ඒ වැඩි. එහෙම නැත්තම් මාහා සමාන වෙනත් කෙනෙකුට විතරයි මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ තවත් බුදුරෙකුට විතරයි එහෙම දෙයක් කරන්න පුළුවන් වෙන්නේ. ඒතර පේගවත්නි දැන් අපි මේක පොඩ්ඩක් කතාබස් කරමු. දැන් එතකොට මේ විශේෂගාමී වෙන පුද්ගලයා කරලා තියෙනවා ශ්‍රවණේ කරගත යුතුදී. ඔබට මතකද සාරිපුත්ත මහරහතන් වහන්සේ පැවිදි වෙන්න කලින් අර උපතිස්ස පිරිවැජිය හැටි හිටියන්නේ නේ? එතකොට හැම තැනම තැන් තැන් වල ගියා ධර්මයේ හොයාගෙන. හම්බුන්නේ. එතකොට ඒ වෙද්දිත් ඒ උපතිස්ස තරුණයා සතුව ධර්ම අවබෝධ කරන්න ඕමනා තරම් සම්පූර්ණ කුසලතා තිබුණා. නමුත් අර තමන් තුලින් මේ ධර්ම අවබෝධය උපද්ද ගන්න බෑ. ශ්‍රවණීන් කරගත යුතු දේ යම් දවසක ලැබුණද ආන් එදා තමයි ධම්මස් පහළ වුණේ. ඔබට මතකනේ සිද්ධේනේ? අස්සජී මහරහතන් වහන්සේ තමයි උපතිස්ස තරුණයාට මුණ ගැහුනේ.
මුණ ගැහුණන් පස්සේ උන්වහන්සේගේ සාන්ති ඉඳුරන් දැකලා හරි ලස්සනයි ඉඳුරන් ගැන තියෙන ඔය රහතුන්ගේ ඉඳුරන් ගැන දේශනාවේ තියෙනවා සන්තින්ද්‍රියානි සමතං ගතානි අස්සා යතා සාරතිනා සුදන්තා සාන්ති ඉඳුරන්ගෙන් යුක්තයි හොඳට දමණේ වෙලා දක්ෂ රතාචාර්යවරයෙක් විසින් හික්මන ලද දක්ෂ ආශ්‍රයෝ වගේ කියනවා ඒ දමණේ වෙලා තියෙනවා ඉතින් මේ සාන්ත දාන්ති ඉඳුරන් දැකලා අර උපතිස්ස තරුණයාගේ සිත පැහැදුණා පැහැදිලා පිටි පස්සෙන් ගියා ගිහිල්ලා උන්වහන්සේ දන් වළඳන ගම් ඉඳලා ගිහිල්ලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේගේ ඉඳුරන් හරි ප්‍රසන්නයි යම් කිසි සාන්ත පදයක් සාක්ෂාත් කරලා තියෙන හැඩයි බෝහන්සීගේ මේ ඉඳුරන් දැක්කම තේරෙන ලොකු දමනයක් තියෙනවා බෝහන්සීගේ ගුරුවරයා කවුද බෝහන්සීගේ ඒ ගුරුවරයා කොයි වගේ ධර්මයක්ද දේශනා කරන්නේ කියලා ඇහුවා ඊට පස්සේ අසජී මහරතන් වහන්සේ මොකද්ද වදාලේ කිව්වා තරුණේ මං අලුත මහන වෙච්ච කෙනෙක් ගොඩාක් ලොකුට ධර්මයේ කියන්නේ දන්නේ කිව්වා ඇත්තම කිව්වා ඒ විදිහට උන්වහන්සේ රහත් එතකොට කියනවා ස්වාමීනි ගොඩාක් ඕනේ චුට්ටක් කිව්වත් ඇති මං තීරුම් ගන්න ඊට පස්සේ ලස්සනට ගාතාවකින් ධර්මයේ හකුලුවා කිව්වා යේ ධම්මා හේතු පබවා ඔව් යේ ධම්මා හේතු පබවා ඔව් තේසං හේතු තථාගතෝ ආහ යම් ධර්මයන් හේතුන්ගෙන් හටගත්තද ආංගී ධර්මයන්ගේ හේතු තථාගතයන් වහන්සේ දේශනා කළා තේසංච යෝ නිරෝධෝ ඒ හේතුන්ගෙන් හටගත් ධර්මයන්ගේ නිරුද්ධ වීමත් එවං වාදී මහා සමනෝ ඒ මහා ශ්‍රමණයන් වහන්සේ දේශනා කළා ඒ සතර පද ගාථාවෙන් මුල් පද දෙක හද්දි ශ්‍රවණයෙන් කරගත් දේ කළා අන්න දැක්කනේ එතකොට දැන් අද ගත්තම අපිට ඉච්චර මේක ගැඹුරට කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ වැඩුණු ප්‍රඥා තිබිච්ච කෙනින්. තියුණු ඉඳුරන් තිබුණ කෙනා එක සැනින් ශ්‍රවණයෙන් කරගත යුතු දේ කළා. නමුත් දැන් බුද්ධ දේශනාවේ ගොඩක් විස්තර වෙන්නේ ශ්‍රවණයෙන් කරගත යුතු දේ කරන්න තියෙන්නේ මෙහෙමයි. එයාට තියෙන උනේ බින්ද මේ කරුණ. ඒ ධර්මයේ හාන්දි සුසුසති ධර්මයේ හාන් ලොකු කැමැත්තක් තියෙනවා. ඊළඟට සෝතං ඕදහාති. බුදුට කන් යොමු කරලා ඒ ධර්මයේ අහන්න ඕනේ. අඤ්ඤාය චිත්තං උපට්ඨපේති ඒ ධර්මයේ හදියා අවබෝධ කරගන්න සිත පිහිටුවා ගන්න ඕන අත්තං ගන්නාති ඒකේ කියා දෙන සැබෑ අරුත එයා උරා ගන්න දක්ෂ වෙන්න ඕන අනත්තං රින්චති එයා ඒක පටලෝ ගන්නේ නැහැ අනුලෝමිකාය කන්තියා සමන්නාගතෝ හෝතු එතකොට ඒකේ අනුලෝමක ශාන්තියට පැමිණෙනවා ඒ ධර්මයා ගන්නට ගලපා ගන්නවා රාංගීකෝනේ යාට ශ්‍රවණයෙන් කරගත යුතු දේ කරගන්න නම් එතකොට මේ ශ්‍රවණයෙන් කරගත යුතු දේ එයා එකවරක් කරගෙනමදි මේ බුද්ධ කාලේ තමයි එක වතාවක් අහපු පමණින් ධර්මයේ අවබෝධ කළේ නමුත් එයා මේක නිතර නිතර ශ්‍රවණයෙන් කරගත යුතු දේ කරන්න ඕන හැබැයි ඒකත් අපිට තේරෙනවා බුද්ධ දේශනා බලද්දී පෘථග්ජන කෙනෙකුට බෑ ඒ කියන්නේ පුතජන කෙනෙක් වුණත් එයාගේ තීන්ද වුණ ආරිසනාවකී බවට පත්වීමේ අර ගුණාංග ටික මොකද්ද අරියාණන් දස්සාවි ආර්යයන් වහන්සේලාව තීරුම් ගන්න එයා දක්ෂ වෙන්න ඕන ආර්යයන් වහන්සේලා හඳුනන්න ඕන අරියාණන් දස්සාවි අරිය ධම්මස්ස කෝවිදු ආර්ය ධර්මයේ ක්‍රියා ඕ දක්ෂ වෙන්න ඕන අරිය ධම්මේ සුවිනීතු ආර්ය ධර්මයේ ඉක්මෙන්න ඕන පුතජන කෙනෙක් වුණත් ආන් ඊ ගතිගුණයක ජීවිතය තුල තිබ්බොත් එයාට ශ්‍රවණයෙන් කරගන්න ඕනදී කරගත්තා ඊළඟට සත්පුරුෂානන් දස්සාවි සත්පුරුෂයන් වහන්සලා හඳුනන්න ඕන සත්පුරුෂ ධම්මස්ස කෝවිදු සත්පුරුෂ ධම්මේ සුවිනීතු එතකොට සත්පුරුෂ ධර්මය හික්මිනෝ ආන් එහෙම කෙනා විශේෂයි අර පුද්ගලිය දෙන්නාගේ ඊළඟට බාහු සච්චීනුපි කතංගෝති මොකද බහුසෘතභාවය කියන්නේ ඔව් බහුසෘතභාවය ගැන හරි ලස්සනට ධර්මයේ විස්තර වෙන්නේ කොහොමද බහුසුතු හෝති සුත දරෝ යා බහුශෘතයි ඒ වගේම ධර්මයේ බොහෝ කොට අහලා දරාගෙන ඉන්නවා සුත සම්නිචයෝ ඒ ධර්මයේ රැස් කරගෙන ඉන්නවා එතකොට යේති ධම්මා ආදි කල්යාණ මජ්ජි කල්යාණ පරියුසාන කල්යාණ යම් ධර්මයන්ගේ මුල සුන්දරද
මැදත් සුන්දරද අවසානයත් සුන්දරද සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපුන්නං මුළුමණින්ම අර්ථ සහිතු මනා ප්‍රකාශන මාධ්‍යෙන් හිබි මුළුමණින්ම පිරිසිදු බඹසර ප්‍රකාශ කරන යම් ධර්මයක් වෙද්ද තථා රූපස ධම්මා බහුසුතා හෝති. ආන් ඒ ධර්මයේ බොහෝ කොට අහලා තිනවා. දතා ඒක හොඳට දරාගෙන ඉන්නවා. වචසා පරිචිතා වචනින් පුරුදු පුහුණු කළා තිනවා. මනසානු පික්කිතා ඕ මනසින් අනුප්‍රේක්ෂණය කළා තිනවා. දිට්ඨිය සුප්පටි විද්දා ඔ දෘෂ්ටි පැහැදිලි කරගෙන ඉන්නවා. ආන් එක තමයි බහුශ්‍රුත භාවයෙන් කරගත යුතු දේ කළා කියන්නේ. දැන් බහුසුත භාවයේ නැත්තම් අකුසල් ප්‍රහාණය කරගන්න බෑ. අකුසලයේ තමන්ගේ හිතට එද්දී ධර්මඥානෙ ඒකට අනුකූලව ගල්ප ගන්න බෑ නං. එයාට ඒ අකුසලයේ ප්‍රහාණය කරගන්න බෑ. කුසලයේ වඩන්නත් බෑ. අකුසලයේ හටගත් බව සමහරට දන්නවා. ඒකට ධර්මඥානෙ ගලප ගන්න බෑ. ඒ ධර්මඥානෙ ගලප ගලප කරුණු තුනක් කරන්න ඕන. ආතාපි සම්පජානෝ සතිමා. කෙලෙස් සවුනි වීරිය ඇති කරගන්න ඕන. නුවණ ඇති කරගන්න ඕන. සිහිය පිහිටුවා ගන්න ඕන. එම පිහිටුව පිහිටුව තමයි ධර්මඥානෙන් එයා ඒක කරගන්නේ. අපි ගත්තොත් දැන් කෙනෙකුට අපි හිතමු ලෝභයක් හටගත්ත කියලා. දැන් ලෝභේ හටගත්තන් පස්සේ එයා ලෝභේ හේතු දන්නේ නැත්තම් මේ ලෝභේ හටගත්තේ මෙතනින්. ඒතර මම මේ ලෝභේ ප්‍රහාණය කරන්න මෙහෙම ආදීනව සලකන්න ඕන. අඩු ගා අපි තුන් දැන් රාගයක් හටගත්ත කියලා. රාගයක් හටගත්ත නම් එයා තීරුම් ගන්න ඕන මාතුල සුබ නිමිත්තත් අයොන්සු මානසිකාරයත් නිසා මේ අරුබුදි හටගත්තේ. ඒතර මේ අරුබුදි නිරුද්ධ වෙන්නේ නම් මේ සුබ නිමිත්ත අයින් කරන්න ඕන. ආයුනුසෝ මනසිකාරේ උදුරු කරන්න ඕන. යෝනුසෝ මනසිකාරේ උපද්දවන්න ඕන කියලා එයාට ඒ ධර්මඥානෙ ගල්ප ගන්න තේරෙන්නේ නැත්තම් එයාට ඒ රාගය දුරු කරගන්න බෑ. ආන් ඒකයි මේ බහුසුත භාවී උමනා කියන්නේ. දැන් අර නගරූපම සූත්‍රී තිනවා රජ කෙනෙක්ගේ ඒ රාජ්‍ය ආරක්ෂිත කාරණාවල අංග කීපයක් එපායි. රට ආරක්ෂා වෙන්න යාගේ රාජ්‍ය ආරක්ෂා වෙන්න එකක් තමයි තීනුණේ රජ්ජුරුවන් සන්තකේ රාජ්‍ය සතුව අවිගබඩාව. හොඳ ඕනම සංග්‍රාමයකට යොදවන්න පුළුවන් නානා විදිහේ ආයුධ තීනුණ ඕන ගබඩාව. ආන් ඒ වගේ කියනවා මේ ධර්ම යුද්ධයට ආපු එක්කෙනා කෙලෙස් යුද්ධයට ආපු එක්කෙනා මේ කෙලෙස් සටන ගෙනියන්න එයාටත් තෝරන බහුශෘත බව නම් වූ ආයුධ ගබඩාව. ඊට පස්සේ තමයි එයා ඒක පාවිච්චි කරන්නේ. අන්න ඒක කරගෙන තියෙනකොට මේ ධර්මයේ දියුණු කරා යන්න. කොච්චර අහිංසක වුණත් බෑ. අන්න ඒකයි මේකේ විශේෂත්වය. අපි හිතමු දැන් කෙනෙක් අහිංසකව ඉන්නවා. නීතමානීව ඉන්නවා. හැබැයි බහුසුත භාවයෙන් කරගන්න ඕන දේ කරගෙන නැත්නම් ප්‍රමාදයි නะ. එයාට දියුණු කරා යන්න බෑ. පිටින් බල්ල කියන්න පුළුවන් මෙයා නයි අයයි මේ දියුණු කරා. මොකද හරි අහිංසකයි නීතමානී කියලා. නමුත් එයා අර ධර්මයේ දියුණු කරා යන අංග තියෙනවනම් ඒ අංගයෙන් මේක ඇති කරගෙන නැත්නම් ඒක යාට කරගන්න බෑ. අන්න ඒකයි. ඉතින් ඒ නිසා හරි වැදගත් මේ බහුසෘත භාවයේ. මට මතකයි දැන් ඒ සමහරුන්ගේ බහුසෘත භාවයේ වැහිලා තිබ්බා. ඔබට මතක ඇති අර බහුසෘත භාවයේ ලබන්න පුළුවන් වාසනාව තිබුණා. කර්ම විපාකයකින් වැහිලා තිබ්බා. චූලපන්තක ස්වාමීන් වහන්සේ මතකදනේ. උන්වහන්සේට අයියා දුන්නා. අයියා කියන්නේ රහතන් වහන්සේ නම නිකන් කෙනෙක් නෙමෙයි. මහා පන්තක මහරතන් වහන්සේ ගාතාව දුන්න බුදුරයන් වහන්සේ ගැන කියන ලස්සන ගාතාව. මලී මේක හොඳට පාඩම් කරන්න කියලා. ඉතින් උන්වහන්සේ පාඩම් කරනවා මතක හිටින්නේ නැහැ. මාසයක් ගියා, දෙකක් ගියා. එක පදයක් යාන්තම් මතක තියාගන්නදී අනික අමතක වෙනවා. ඊළඟ මතක තියාගද්දී ඊළඟ එක අමතක වෙනවා. කරගන්න බෑ. මාස හතරක් ගියා. හරි ගියේ නැහැ පාඩම් හිටියේ නැහැ. කොච්චර දුක හිතෙන්ද ඇදදට උන්වහන්සේට කියන්නේ. ඊට පස්සේ දැන් අයියා බැලුවා මල්ලිට මේ එකම ගාථාවක්වත් පාඩම් කරගන්න බෑ. ඉතින් කොහොමද බෞද්ධ භාවය ලබන්නේ? ඊට පස්සේ අයියා කිව්වා මල්ලි උඹට දැන් බලාපන් 4 මාසයක් මේ එකම ගාථාව පාඩම් කරගන්න බැරි වුණා. උඹට මල්ලි ශාසනයෙන් අස්වනු නෙලන්න බෑ. ඒ හින්ද මල්ලි උඹ ගෙදර පලයන්. ගෙදර ගිහිල්ලා කුඹුරක් අරින් කරගෙන ඒ වගේ අස්වැන්න නම් මොකක් කරින් කරා ගන්නින් කියලා. ඊට පස්සේ අනේ පුංචි ස්වාමීන් වහන්සේ අඬ අඬ හිටියා. ඉතින් දන්නවනේ කතන්දරේනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හිස අත ගාලා මේ පුංචි ස්වාමීන් වහන්සේ විහාරයට ආයේ වඩම්මගෙන ඇවිල්ලා උදේ වරුවේ මේ දවල් දාන වෙන්න කලින් පොඩි කාලයක් ඇතුළත අර සුදුරිදි කෑල්ල දුන්නනේ නේ.
සුදුරිදි කෑලි දීලා කිව්වා රජෝහරණං රජෝහරණං කියලා මේක පිරිමදින්න කියලා. කිලුට්ටු ඉවත් කරනවා කිලුට්ටු ඉවත් කරනවා කියලා පිරිමැද මැද ඉන්න කිව්වා. ඊට පස්සේ මොකද වුනේ මේ පුංචි හාමුදුරු ඉතින් අනේ ලේසිනේ මේක කර කර හිටියා. ටික ටික කිලුට්ටු වෙන්න ගත්තා. ඒකත් එක්ක හිත සමාධිමත් වුණා. අර විමර්ශන කුසලතාවේ ඉස්මතු වෙවි ආවා. අන්න බලන්න ඉන්ද්‍රිය පරෝ පරියත් ඥානේ බුදුරයන් වහන්සේ එක සැනකින් දන්නෝ එයාගේ ජීවිත අභ්‍යන්තරයේ සැඟවිලා තියෙන කුසලතාවේ කොතනද තියෙන්නේ කියලා. ඊට පස්සේ දවල් දාන වෙන්න කලින් අරහත්ත්වයටපත් වුණා. මනෝමය ඉරිදිලාවී භික්ෂූන් අතර අග්‍රයි. අරහත්ත්වයටපත් වුණත් එක්කම උන්වහන්සේ සියලු ත්‍රිපිටකයේ කටපාඩම් හිටා. අහලා නැහැ නේද? ඊට පස්සේ ලස්සන කතාවක් තියෙනවා. උන්වහන්සේ සම්මත වුණා භික්ෂුණීන්ට අවවාද දෙන භික්ෂුව හැටියට. හැබැයි චූලපන්තක මහරතන් වහන්සේ බණ කියද්දී හැමදාම එකම ගාතාවෙන් තමයි බණ කියන්නේ. කොච්චර කිව්වත් එක ගාතාව තමයි කියන්නේ. එදා භික්ෂුණීන් කතා වුණා අද කවුද අපට ධර්මයෙන් අවවාද කරන්නේ? කට්ටියක් වර ආර්ය චූලපන්තකනේ අද කියලා. අයියෝ වැඩන්නේ. ඒ මොකද කිව්වා? උන්වහන්සේ එකම ගාතාව කිව්වා කොච්චරවක් කියන්නේ. ඔවුන් බලන්නක බොන්නම් අද කියලා. ඉතින් ඊට පස්සේ භික්ෂුණීන් පිරිස ආරාමයට වැඩියා. චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ ඉන්න ආරාමයට වැඩලා දැන් අර ඒ රැස් වෙන තැනට වැඩියා උපස්ථාන ශාලාවට. ඉතින් චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ වැඩියා පුංචි ආමඳුරු රහතන් වහන්සේ. ඉතින් ඇවි වැඩලා අහනවා නැගිනිවරුනි ඔක්කොමලා භික්ෂුණීන් ආවද කියලා. ඔව් ස්වාමීන් ඔක්කොම ආවා කිව්වා. ඊට පස්සේ අහුව නැගිනිවරුනි අෂ්ටගරු ධර්ම හොඳට ඉගෙනගෙන මතකයේ දරාගෙන ඉන්නවද? ඒක තමයි ඉස්සල්ලාම උගන්නන ඕන උගන්නන්න ඕනේ. ඒක ස්වාමීනි අපි අෂ්ටගරු ධර්ම ඉගෙනගෙන මතකයේ දරාගෙන ඉන්නවා. ස්වාමීනි බණ ටිකක් කියන්න කිව්වා. අර ගාතාව කිව්වා වෙනද වගේම. හරි ලස්සන ඒ ගාතාව. අදිචේත සූ අප්ප මජ්ජතු මුනිනෝ මෝන පතේසු සික්කතු සෝකාන භවಂತಿ తాදිනෝ උපසන්තස්ස සදා සතිමතු. අදිචීත සූකෙන් උසස් ධානසිත ඇසුරු කළ අප්පමජ්ජතු අප්‍රමාදී මුනිනෝ මෝන පතේසු සික්කතු මෝන පතේ හික්මෙන මුනිවරයා සෝකාන භවಂತಿ తాදිනු. ඒ මෝන පතේ හික්මෙන මුනිවරයාට කවදාකවත් සෝක තැවුල් මොකක්වත් නැහැ කිව්වා. උපසන්තස්ස සදා සතිමතු. උන්වහන්සේ හැම විට සිහිනුවණෙන් ඉන්නේ උපසාන්ත බවට පත්වලා ඉන්නේ. ඕක තමයි හැමදාම කියන ගාතාව. භික්ෂුණීන්ට සතුට ඇති වුණේ නැහැ. කාටි කාසු කුසු ගාලා කිව්වා ඕකනේ අපි කිව්වේ. ඕකනේ අපි කිව්වේ. ඕක තමයි උන්වහන්සේ හැමදාම කියන්නේ කිව්වා. චූලපන්තක මහරහතන් වහන්සේට මේක ඇහුණා. ඇහුණු සැනින් උන්වහන්සේ එසැනින් අහසට පැන නැගුණා තල්ගස් හතක් විතර උඩට. අහසට පැන නැගිලා දැන් අහසේ සක්මන් කරනවා, දුම් පිට කරනවා, ගින්දර දානවා. මහා ගිනි ජාලා පිට කරනවා, සායනය කරනවා, පළගම් බැඳගෙන වාඩි වෙනවා. කෙලවරක් නැති දහම් පරයායන් දේශනා කරනවා. අර ගාතවත් කියනවා. අනුමතග්ග සංයුත්තේද, සච්ච සංයුත්තේද, ඉන්ද්‍රියද හැම එකක්ම කියනවා කියනවා කියනවා. ඉවරයක් නැහැ දැන් කියනවා කියනවා ඉර බහින කම්ම කිව්වා. එතකොට භික්ෂුණීන් කතා කරන ආචාරියන් වතබෝ අබ්බූතං වතබෝ. මේක හරි ආශ්චර්යයක්. මේක හරි අද්භූතයක්. අපි මීට පෙර මේ වගේ ප්‍රාතිහාර්ය සහිත බණක් අහලා නැත කියලා කතා වෙලා සතුටු වුණා. රෑ වුණා. අනේ භික්ෂුණී ආරාමයට යන්න පිටත් වුණා ගේට්ටු අහලා. ඊට පස්සේ පවුදා වෙනකන් හිටියා එළි වෙනකන් ඉඳලා තමයි ආරාමයට ගියේ. ඊට පස්සේ මිනිස්සු දොස් කිව්වා එකට මේ රෑ තිසේ නරක ගමන් ගිල්ල වෙන්නේ කියලා. ඊට පස්සේ බුදුරයන් වහන්සේ ශික්ෂාපද පැනෙව්වා. සම්මතෝපචේ බික්කු අත්තංගති සුරියේ බික්කණිය ඕදෙය පාචිත්‍ය. හැබැයි සම්මත කළ කෙනෙක් වුණත් ඉර බහිනකම් බන්න කියන්න බෑ වුන් කියලා. කරොත් එහෙම මේ වරද වෙනවා කියලා. ඉතින් බලන්න මේ බහුසෘත භාවය උන්වහන්සේට තිබුණා. ඒක වැහිලා තිබ්බේ කර්ම විපාකයකින්. කාශ්‍යප බුදු සාසනේ පැවිදිලා හිටපු භික්ෂුවා ඔච්චං කළා අනිත් එක්කෙනාට පාඩම් හිටින්නේ නැහැ. ලෝකෙ වැඩන්නේ නැහැ ගාතාවක් බෑ කියලා. පාඩම් හිටින්නේ නැහැ කියලා ඔච්චං කළා. කැරකිලා ආවා මේක. ඒ නිසා අපි හරියට පරිස්සම් වෙන්න ඕන. අපි මේ සිත කය වචනේ පාවිච්චි කරලා නරකට යොමු කරන්න හොඳ නැහැ.
ඒක සමහරට විහිළුවට කරාවෙන්න පුළුවන්. අර ස්වාමීන් වහන්සේ කඩාන වැටුණා ඔච්චං කිරීමත් එක්ක. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කරා මං ආයෙ ධර්මේ පාඩම් කරන්නේ නැහැ කියලා. භාවනා කරනවා කියලා. අතහැරියා. ඒක තමයි මේ කරකල ආවේ. ඉතින් කොහොම හරි දැන් අපි කතාවස් කළේ ඒ බහුසෘත භාවයේ. ඊළඟට මොකක්ද ඕනේ? ඔ දිට්ඨියා අපි සුප්පටි විද්දං හොති. දෘෂ්ටිය පිරිසුදු කර ගැනීමෙන් කරගන්න උනදි කරලා තියෙනවා. මොකද දෘෂ්ටිය පිරිසුදු කර ගන්නවා කියන්නේ එයාට තියෙන්න ඕනේ චතුරාර්ය සත්‍යය ගැන निराවුල් දැක්ම. ආන් එකට කියනවා දෘෂ්ටිය පිරිසුදු කර ගන්නවා කියලා. ඒතර ඔන්න පළවෙනි දින්න. එතකොට මේ කියන්නා වූ ಗುಣ තියෙනවා නම් එයාට ඊළඟට ධර්මයේ තුල් ලබන්නා වූ ප්‍රීති ප්‍රමුද්ධ භාවයත් එයා ලබනවා නම් අන්න එයා දහම් සැඩ පහර විසින් යහපත කරා ගෙනියනවා. මාර්ගඵල අවබෝධය කරා ගෙනියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉදපන ආනන්ද ඒකච්චස්ස පුග්ගලස්ස කෝදෝ අදිමානෝ හෝති සමේන සමයංචස්ස ලෝභ ධම්මා උප්පජ්ජಂತಿ. මට දැන් එක යුගලයක් ගැන කිව්වා. තව දෙන්නෙක් ඉන්නවා. ආනන්දේ මෙහි තවත් පුද්ගලයෙක් ඉන්නවා. එයාට හරියට ක්‍රෝධය එනවා, කීන් තියෙනවා. ඊළඟට මාන්නිත් මෙයාට තියෙනවා. මාන්නිත් තියෙනවා, ආඩම්බරකමත් තියෙනවා. කලින් කාලේට ලෝභ ධර්මිනුත් උපදිනවා. තස්ස සවණේන පියකතං හෝති. හැබැයි ආ ශ්‍රවණයෙන් කරගත යුතු දේ කරලා නැහැ. බාහු සච්චේන පියකතං හෝති. බහුසෘත භාවයකින් කරගත යුතු දේ කරලා නැහැ. දිට්ඨියා අපි අප්පට විද්දං හෝති. දෘෂ්ටිය පිරිසුදු කර ගැනීමෙන් කරගන්න ඕන දේ කළා නැහැ. සාමයිකම්පි විමුක්තින්න ලබති. ධර්මයේ තුල ලබන්නා වූ ඕ ප්‍රීතිය, සොම්නස සතුට අත්දකින්නේ නැහැ. සෝ කායස බේදා පරම් මරණ හානාය පරිති. එයා කය විදී මරණින් මත්තේ උපිරිහීම කරා යනවා. නෝ විශේෂාය. විශේෂත්වයක් අත්දකින්නේ නැහැ. එයා ගැන කියන්න තියෙන්නේ පිරිහින පුද්ගලයා කියලායි. විශේෂගාමී කෙනා කියලා නෙමෙයි. හරි වැදගත්. ඊළඟට බුදුරයන් වහන්සේ දේශනා කරන ආනන්දේ ඊවිතරන් නෙමෙයි තවත් කෙනෙක් ඉන්නවා. ඉදානන්ද ඒකච්චස්ස පුග්ගලස්ස කෝදමානෝ අධිගතෝ හෝති. මෙහි තව පුද්ගලෙක් ඉන්නවා. එයාටත් ඔය ක්‍රෝධෙත් තියෙනවා, මාන්නෙත් තියෙනවා. ඊළඟට සමේන සමයංච ලෝභ ධම්මා උප්පජ්ජಂತಿ. කලින් කලට ලෝභයත් හට ගන්නවා. එහෙම බලද්දි නම් අපි වගේ නේ. අපටත් මේ කලින් කාලේට එනවනේ අකුසල් නේ. ලෝභ ධර්ම හට ගන්නවා. හැබැයි එයාට විශේෂත්වයක් තියෙනවා. තස්ස සවණීන පිකතං හෝති. මේක තමයි මේ ධර්ම මාර්ගයේ වැදගත් දේ. අනේ මට ලෝභීනවා, අනේ මට කුරුදී මොකද මං කරන්නේ කියලා. එහෙම නෙමෙයි. මේකේ වැදගත් වෙන ඊට වඩා වෙනස් එකක් තියෙනවා. ශ්‍රවණීන් කරගත යුතු දේ අතරාවත් නැත්තත් එයා කරගන්න ඕන. බාහු සච්චේන පි කතං හෝති. බහුශෘත භාවයෙන් යමක් කරගත යුතු නම් ඔව් ඒකත් එයා කරලා තියෙනවා. ඊළඟට දිට්ඨියාපි පටිවිද්දං හෝති. දෘෂ්ටිය පිරිසිදු කරගෙන ඉන්නවා. ඊළඟට සාමයිකම්පි විමුක්තියන් ලබති. ධර්මයේ තුල ලබන්නා වූ විමුක්තිය නිදහසය අත්දකින්නවා. සතුට සෝමනස ලබනවා. සෝ කායස් බේදා පරම් මරණ විශේෂාය පරිති. එයා කය බිඳලා මරණින් මත්තේ විශේෂත්වයට පත් වෙනවා, නෝහානාය. එයා පිරිහිලා යන්නේ නැහැ. විශේෂගාමී ඒව හෝති නෝහානගාමී. එයාට කියන්නේ විශේෂගාමී පුද්ගලයා කියලායි, පිරිහින කෙනා කියලා නෙමෙයි. තත්‍රානන්ද පමානකා පමිනන්ති. ආනන්ද එහෙ වුණත් අර නුයික් මිමි වලින් කෙක පුද්ගලයා මයින්ඩ් යනා ඉන්නවනේ. ආන් ඒගොල්ලෝ මේක මනින්නවා කියනවා. ඉමස්ස පිතේව ධම්මා අපරස්ස පිතේව ධම්මා. ආ දැන් හරි වැඩේනේ. මෙයාටත් කීන් තියනවා, අරයටත් කීන් තියනවා. මෙයාටත් මාන්නේ තියනවා, අරයටත් මාන්නේ තියනවා. මෙයාටත් වෙලාවට ලෝභය හට ගන්නවා, අරයටත් ලෝභය හට ගන්න. එහෙම බලද්දි මේ දෙන්නම එක ගොඩි කියලා මිනිස්සු හිතනවා. ඒතර ඒගොල්ලෝ ප්‍රශ්න කරනවා. දැන් බුදුරයන් වහන්සේ වදාළන එක්කෙනෙක් විශේෂත්වයේ කරා යනවා, අනිත් එක්කෙන පිරිහිනවා කියලා. එතන අනිත්‍යම ප්‍රශ්න කරනවා කියනවා, හරි වැඩින්නේ දැන්. ඉතින් අරයටත් කීන්ති යනවනේ. මෙයාටත් කීන්ති යනවනේ. ඉතින් කොහොමද එක්කෙනෙක් විශේෂත්වයක් වෙන්නේ? එක්කෙනෙක් කොහොමද විශේෂගාමි වෙන්නේ? අරයටත් මාන්නේ තියෙනවා හරියට. මෙයාටත් තියෙනවා. අපි නම් කියන්නේ මේ දෙන්නම එකයි. දිනුනම් වෙන්නේ නැහැ කියලා. කියලා කෙනෙක් කියන්නේ පුළුවන්.
එහෙම ගණන් ඉලව් හදන්න ගියොත් එහෙම ඒක හරි බරපතලයි කියනවා. තං ඉතිසං ආනන්දෝති දීඝරත්තං අහිතාය දුක්ඛාය. ආනන්ද ඒක ඒ පුද්ගලයන්ට බොහෝ කල් අහිත පිනිස දුක් පිනිස පවතිනවා. තස්මාති ආනන්ද මා පුද්ගලීසු ප්‍රමාණක අහුවත් ආනන්දේ ඒ නිසා ඔබලා කවදාකවත් පුද්ගලයන්ව ප්‍රමාණ කරන්න යන්න එපා. මා පුද්ගලීසු ප්‍රමාණ ගන්හිත පුද්ගලයන්ගේ ප්‍රමාණයක් සලකන්න යන්න එපා. ඒක ගණන් හදන්න යන්න එපා කියනවා. ආනන්ද එහෙම කරන්න ගියොත් එක එක පුද්ගලයාගේ ගුණසාරා දැමීම සිද්ධ වෙනවා. ඇයි ඊට පස්සේ එයා දැන් බුදු දේශනාවේ තියෙනවා පැහැදිය යුතු කෙනා කිරී අපහැදුනොත් ඒක දුගතිගාමී අකුසලිය කියලා. දැන් පැහැදිය යුතු කෙනා කිරී අපහැදුනාට පස්සේ එයා සමහරට දුස් කියන්න පුළුවන් මොන මොන හරි කියන්න පුළුවන්නේ. එතකොට සම්පූර්ණ තමන්ගේ ධර්ම මාර්ගයට ඒක බලපානවා. කොටිම දුගතිගාමී අකුසලයක් හැටියට තියෙනවා. ඒ නිසා මේක හරියට නුවණින් සලකා බලන්න ඕන. අපි මේ පුද්ගලයන් ගැන අපිට හොයන්න බෑ. අහංචානන්ද පුද්ගලියස ප්‍රමාණා ගන්නේයන් ආනන්දේ පුද්ගලයන්ගේ ප්‍රමාණ ගණනය කරනවා නම් පුද්ගලයන්ගේ ප්‍රමාණ සලකනවා නම් ඒක මම කරන්න. පුද්ගලයන්ගේ ප්‍රමාණ දක්වනවා නම් එක්ක මම කරන්න. එහෙම නැත්නම් මම වගේ මහා සමාන කෙනෙක් කෙනෙක් කරනවා නම් කරන්න ඕනේ. ඒ කියන්නේ එහෙම බලද්දි තව බුදුවරයෙකුට විතරයි මේක කරන්න පුළුවන්. මේ අපි මේ එහෙම මෙහෙම වටින් ගොඩින් බලලා කරන තීරණ එකක්වත් හරියන්නේ නැහැ. දැන් අපි ගත්තොත් අංගුලිමාල්ගේ ජීවිතය ගත්තොත් අංගුලිමාල් මේ දාස් ගාන මිනිහ මරලා ඇවිල්ලා කවුද හිතන්නේ මේ ධර්මය අවබෝධ කරගය කියලා නේ? අවබෝධ කරන කුසලතා තිබ්බනේ. අන්න ඒක මා අනිත් එක තමයි. දැන් අර මේ මාන්නේ ගැන කියද්දී දැන් මට මතක් වුණේ අර චන්න භික්ෂුව බුදුරයන් වහන්සේ කාලීටි චන්නනේ සිද්ධාර්ථ කුමාරයත් එක්ක අශ්වයා පිටි යද්දී ගියේ නේ. ඉතින් චන්න හරි මාන්නේ හිටියා මේ ගැන. ඔය කවුරුවත් හිටියේ නෑ එදා බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරද්දී කට්ටිය මුනේදී මමයි නැගිටලා ගියේ කියලා එයා කීවා. ඒකට එයා හරි ආඩම්බරෙන් හිටියේ. අනිත් එක එක දවසේ උපන්නයි සිද්ධාර්ථ කුමාරය උපන් දාසනේ උපන්නේ. ඒකත් තමයි එයා හිතට ගන්න ඇති. ඒක රජපෞල් වල. ඉතින් මේ නිසා අර පස්සේ පැවිදි වෙච්ච අයට චන්න සැරකලා ආ ඔයගොල්ලෝ කවුද මේ පස්සේ ඇවිල්ලා කියලා. ඒ මාන්නේ උන්වහන්සේගේ ජීවිතය අවබෝධය කරා යන්න සම්පූර්ණයෙන් හරස් වුණා. හැබැයි අර බ්‍රහ්මදණ්ඩනේ දුන්නට පස්සේ දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දන්නවා මෙයා හික්මෙන් මේක හැරෙන්න වෙන ක්‍රමයක් නැහැ. බුද්ධ ශාසනය අපි දන්නා තරමේ බ්‍රහ්මදණ්ඩනේ මේ චන්න භික්ෂුවට විතරයි දීලා තියෙන්නේ. කොච්චර එක බරපතලයිද කියන්නේ මේ පණිවිඩය අහගම මෙයා කලන්තාල වැටුණා. අයියෝ මං ඉවරයි දැන් කියලා. ඒ කියන්නේ අර අවවාද කරන්නේ කවනි අනුශාසනා කරන්නේ කවනි. ඊට පස්සේ කුටියක් ගානේ භික්ෂුන් වහන්සේ නමක් ගානේ ගිහිල්ලා වැඳලා ඉල්ලා හිටියේ අනේ මට අවවාද කරන්න කියලා. ඊට පස්සේ ආනන්ද ස්වාමින් වහන්සේ ළඟට ගියා. ඊට පස්සේ ආනන්ද ස්වාමින් වහන්සේ ගියන් පස්සේ කිව්වා චන්න ඔබ දැන් සුදුසුයි. ඔබ මාන හුල බින්දා. මානේ නැමෙති කොඩිය බිම දැම්මා. දැන් ඔබට පුළුවන් කිව්වා. අන්න එතකන් අර ශ්‍රවණයෙන් කරගත යුතු දේ කරගන්න හරස් වුණා ඒක. ඒතර යංගිසි බාධාවම් එකේ නැතුව නෙමෙයි. ඊට පස්සේ ශ්‍රවණයෙන් කරගත යුතු දේ කළා. අන්න ඒක. ඉතින් මේක දේශනා කරනවා. එතකොට මෙහෙම පුද්ගලියෝ ප්‍රමාණ කරන්න යන්න එපා කියනවා. අතර අවසාන කාලේ චන්නේ ශ්‍රවණයෙන් කරගත යුතු දේ කළා. බහුසුත භාවයෙන් කරගන්න ඕන දේ කළා. දෘෂ්ටි පිරිසුදු කරගැනීමෙන් කරගන්න ඕන දේ කළා. ධර්මයේ තුල ලබන්නා වූ ප්‍රීති ප්‍රමුති භාවයේ අත්දැක්කා. අන්තිම කාලේ රහත් වුණා. චන්න මහරහතන් වහන්සේ. මේ නිසා අපේ ජීවිතය වැදගත් වෙන්නේ අපිට මාන්නී තීනවාද කියන එකටත් වඩා ක්‍රෝධයේ තීනවාද කියන එකටත් වඩා අපිට ඒව තියෙන්න පුළුවන් නැතුව නෙමෙයිනේ. එතකොට අපි මේ කරගන්න ඕන දේ තමයි ශ්‍රවණයෙන් කරගතිද්දී වහ වහ කරගන්න ඕන. බහුශෘතභාවයෙන් කරගන්න ඕන දේ වහ වහ කරගන්න ඕන. ඊළඟට දෘෂ්ටි පිරිසුදු කරගන්න ලොකු මහන්සියක් ගන්න ඕන. මේ කාලේ හැටියට දැන් අපිට ශ්‍රවණයෙන් කරගත් යුතු දේ කරගන්න අපිට දැන් ගොඩාක් පහසුකම් තියෙනවා. ඒ කියන්නේ ත්‍රිපිටක බුද්ධ වචනේ පරිවර්තනය කරලා තියෙනවා. ඊළඟ අපි ගත්තාම ධර්ම දේශනා තියෙනවා, පිරිසුදු බුදු දේශනා කතාබස් කරනවා. ශ්‍රවණයෙන් කරගන්න ඕන දේ කරගන්න පුළුවන් තමා තුළ උනන්දුව තියෙනවා. බහුශෘතභාවයත් කරගන්න පුළුවන්. දෘෂ්ටි පිරිසුදු කරගන්න ලොකු කැපවීමක් කරගන්න වෙයි. ඒකට යා නිතර නිතර ආරි සත්‍ය අහන්න ඕන. නිතර නිතර ආරි සත්‍ය
මෙනෙහි කරන්න ඕන. නිතර නිතර තමන්ට විඳින තියෙන දුක ගැන සිහි කරන්න ඕන. මොකද සාමාන්‍යයෙන් හිතේ ස්වභාවය තමයි අපිට දුක ගැන හිතනකම් අපිට කොච්චර දුක් වින්දත් අපි දුක කියන එක අපිට අර අවබෝධයක් පිණිස මෙනෙහි වෙන පැත්තට මෙනෙහි වෙන්නේ නැහැ. නිකන්ම ඉතින් මතක් කරනවා නේ මං හරි කාල කන්නේ විඳුනවා විඳුනවා කියලා වරක් නැහැ කියලා. ඒක අර අවබෝධයක් පැත්තට එන ක්‍රමයක් නෙවෙයිනේ. නමුත් අපට අර දුක්ඛාර සත්‍ය නෝනින් මෙනෙහි කරනවා නම් අපිට හරි උපකාරය අප්‍රමාදී පිණිසත් ඊළඟට දෘෂ්ටි පිරිසුදු බීම පිණිසත්. ඒතර දුක්ඛාර සත්‍ය විමසන එක්කෙනා දුක විතරන්නේ මේ ආදුකේ හේතුත් හොයා බලන්න ඕන. එතකොට ඒක යා කාලයක් තිස්සේ මහන්සි වෙලා කැප වෙලා කරගෙන කරගෙන කිව්වොත් ඒට වාසනාව තියෙනවනම් එයාට මේ ජීවිතේ පිරිසිදු ලෙසම දෘෂ්ටිය පිරිසුදු කරගන්න පුළුවන් අවස්ථාව ලැබේ. ඒ කියන්නේ යාට සක්කාය දිට්ඨිය දුරු කරගන්න ලැබුණොත් ඒ ළඟට විචිකිච්ඡාව දුරු කරගන්න ලැබුණොත් සීලබ්බත පරාමස් දුරු කරගන්න ලැබුණොත් ආන්න යාට කියනවා සෝතාපන්න කෙනා කියලා. සක්කාය දිට්ඨිය දුරු වුණත් එක්කම අනිත් දෙකම දුරු වෙලා යනවා. ඒක පුළුවන් වුණා හෝ බැරි වුණා හෝ අපි ඒකට මහන්සිය ගන්න ඕන. මොකද දෙවියන් අතර ගියත් මේක පුරුදු කරපු කෙනාට තමයි මේකේ වාසිය තියෙන්නේ. දැන් ඔබ අහලා තිනුන අර සෝතාණු දත කියන සූත්‍රෙදී ධර්මයේ පුරුදු කරපු කෙනාට දෙවියන් අතර ගියාට පස්සේ යාට ඒක මෙනෙහි වෙනවා. ස්වභාවයෙන්ම මෙනෙහි වෙනවා. ඉතින් මෙනෙහිු නැත්තම් ඉරිදිමත් චේතුවාසීපත්ත ඉරිදිමත් භික්ෂුවක් දිව්‍ය පුරුෂේ ධර්මයේ දේශනා කරන්න පුළුවන් කියන. දැන් නම් ඒක නැහැ. එතකොට ඒ දිව්‍ය පුරුෂේ මින්වකන ධර්මය අවබෝධ කළාය. බ්‍රහ්ම රාජෝ වෙනවා. එවිල ධර්මයේ කියාදෙනවා. එතකොට යාට ඒක මතක් වෙනවා. ද ලස්සනට බෙරහඬ අඳුනන්න වගේ ආයක අඳුන ගන්නවා කියනවා. එතකොට එයා ගැන තියෙනවා අති කිප්පං ඊව විශේෂ ගාමී හෝති. එයා ඊතා ඉක්මනි විශේෂ ගාමී වෙනවා කියලා. ආන් ඒකේ මේකේ අපි මේ ජීවිතය තුල මහන්සියක් අරගෙන තියෙන එකේ ප්‍රයෝජනය. ඒ වෙනතු අපි මේක දෙවියන් අතර ගිල කර ගන්නවා කියලා ඒ මිටියොත් එහෙම අපිට මොකක් වෙන්නේ තියෙන්න පුළුවා. ඒකයි. එතකොට එන්න ඔන්න පුද්ගලිය හතර දිනක් ගැන දැන් කතා බස් කළා. ඊළඟට බුදුරයන් වහන්සේ දේශනා කරනවා ඉද පනානන්ද ඒකච්චස්ස පුග්ගලස්ස කෝදමානෝ අධිගතෝ හෝති. ආනන්දේ මෙහි තව පුද්ගලෙක් ඉන්නවා එයාට ක්‍රෝධේ මාන්නේ හට ගන්නවා. තව එකක් තියෙනවා අපිට තියෙන එක සමේන සමයංචස්ස වචී සංසාරා උප්පජ්ජන්ති. කලින් කලට එක එක හැල කතාව හට ගන්නවා කියන. කලින් කලට අනවශ්‍ය කතා බහ උපදිනවා කියනවා. කොරෝදෙත් තියෙනවා. මාන්නෙත් තියෙනවා. ඊළඟට කලින් කලට අනවශ්‍ය කතා බහ හට ගන්නවා කියනවා. හැබැයි යා එහෙම තිබිලා නිකන් ඉන්නවා. තාස ශ්‍රවණේන පියකතං හෝති. ශ්‍රවණයෙන් කරගත යුතු යමක් ඇද්ද ශාසනය තුල ඒක කරගෙන නැහැ. ඇත්තටම ඉතින් කතාවට ගියන් පස්සේ මේව කරගන්න හම්බෙන්නේ නැහැ. බාහු සච්චේනපි අකතං ඕති. බෞසෘත භාවයෙන් කරගන්න ඕන දේ කරලාත් නැහැ. දිට්ඨ්‍යාපි අප්පටි විද්දං ඕති. ඔව් දැක්ම පැහැදිලි කරගැනීමේ යමක් කරගත යුතු නම් ඒ කරගනත් නැහැ. සාමයිකම්පි විමුක්තිය නලබති. මේ ධර්මයේ තුල ලබන්නා වූ ප්‍රීති ප්‍රමුත් භාවයත් තිරන ඒක ලබන්නේ නැහැ. සෝ කායස්ස බේදා පරමරණ හානාය පරිති නෝ විශේෂාය. එයා කය බිඳී මරණින් මත්තේ ඕ හීන ඒ කියන්නේ පිරිහීම කරා යනවා. විශේෂත්වයක් කරා යන්නේ නැහැ. එයා ගැන කියන්න තියෙන්නේ හානගාමීව හෝති නෝ විශේෂගාමී. එයාට කියන්න තියෙන්නේ පිරිහිරු පුද්ගලයා කියලා කියනවා. විශේෂත්වයක් කරා යන කෙනා කියලා නෙමෙයි. ඊළඟ බුදුරයන් වහන්සේ දේශනා කරනවා ඉද පනානන්ද ඒකච්චස්ස පුග්ගල සානන්දේ තවත් පුද්ගලියෙක් ඉන්නවා. කෝදමානෝ අධිගතෝ හෝති. යාටත් කෝරෝදී තියෙනවා. ක්‍රෝදේ හට ගන්නවා. මාන්නෙත් තියෙනවා. සමේන සමයංචස්ස වචී සංසාරා උප්පජ්ජන්ති. යාටත් කලින් කලට මේ අනවශ්‍ය කතා බහ වලට පැටලෙන වෙලාවල් එනවා. හැබැයි එයාගේ විශේෂත්වයක් තියෙනවා. තස්ස සවණීනුපි කතං හෝති. හැබැයි යා ශ්‍රවණයෙන් කරගත යුතුදී කරලයි තියෙන්නේ. බාහු සච්චේනපි කතං හෝති. බහුශෘත භාවයකින් කරගන්න ඕන දෙත් කරලා තිනවා.
දිට්ඨියාපි පටිවිද්දං හෝති. දෘෂ්ටිය පිරිසුදු කර ගැනීම යමක් කරගත යුතු නම් එයත් කරලා තියෙනවා. සාමයිකාම්පි විමුක්තිය ලබති. ධර්මය තුළ ලබන්නා වූ විමුක්තිය ලබනවා. සතුට සෝමස ලබනවා. සෝකායස බේදා පරම්මරණා විශීසාය පරිති. එයා කය බිඳී මරණින් මත්ති විශී සත්වකට පත් වෙනවා. නෝහානාය පිරියන්නේ නැහැ කියනවා. විශේෂගාමීව හෝති නුහානගාමී. එයාට කියන්නේ විශේෂගාමී වන පුද්ගලයා කියලායි. පිරිණ පුද්ගලයා කියලා නෙමෙයි කියනවා. ඉතින් බුදුරයන් වහන්සේ දේශනා කරනවා ආනන්දිය, එතකොට මේ පුද්ගලයන්ගේ ප්‍රමාණ ගණන් හදන අය එක එක මිමි වලින් මන්නවා කියනවා. ආ හරි, මෙයාටත් ක්‍රෝධය තියෙනවා, මෙයාටත් මාන්නේ තියෙනවා, අසවලන්ටත් ඒ දෙකම තියෙනවා. මෙයාත් එක එක වැඩ නැති කතාවල් වලට පැටලෙනවා, අසවලාල් පැටලෙනවා. එහෙ නැතිින් දෙන්නම එකයි කියලා කවුරුවත් දිනු වෙන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ප්‍රශ්න කරනවා කියනවා. කොහොමද එහෙනම් එතකොට කස්මා තේසං ඒකෝ හීනෝ ඒකෝ පනීතෝති. එහෙනම් කොහොමද එක්කෙනෙක් විතරක් විශේෂත්වයට පත් වෙන අනිත් එක්කෙනා පිරිනනවා කියලා කියන්නේ කොහොමද? දැන් දෙන්නම එකයිනේ බලන්න ගියාම කියලා කෙනෙක් කියන්න පුළුවන්. හැබැයි ආනන්ද ඒගොල්ලන්ට බොහෝ කල් අහිත පිණිස දුක් පිණිස පවතිනවා. ඇයි එක්කෙනෙක් ශ්‍රවණය කරගන්න ඕන දේ කරලා තියෙන්නේ? එයාගේ මේ අඩුපාඩුව තිබ්බට භවසුත භාවයෙන් කරගන්න ඕන දේ කරලා තියෙන්නේ. දෘෂ්ටි පිරිසුදු කර ගැනීම යමක් කළ යුතු නම් එයත් කරලා තියෙනවා. ධර්මයේ තුල ලබන්නා වූ ප්‍රීති සොම්නසත් එයා අත්දකින්නවා. එයා තුල අඩුපාඩු තියෙන්න පුළුවන් කියන ආනන්දය ඒ පුද්ගලෝ දෙන්නගෙන් අර යම් පුද්ගලෝට මේ කියපු ගුණාංග තිබ්බනම් අයම්පි ආනන්ද පුද්ගලෝ අමුනා පුරුමේන පුද්ගලේන අභික්කන්ත තරෝජ පනීත තරෝජ. ආනන්දේ අර පළවෙනි පුද්ගලයාට වඩා මේ පුද්ගලයා උසස් කියනවා, ප්‍රණීතයි කියනවා. තංකිස හේතු ඉමාහානන්ද පුද්ගලන් ධම්මසූතෝ නිබ්බහති. ආනන්දේ ඒ පුද්ගලයා දහම් සැඩපහර විසින් යහපත කරා පමුණුවනවා කියනවා. අර කලින් කලින් දෙන්න ගැනත් එහෙම කිව්වා. ධර්මයේ විසින් ඒ දෙන්නාව අරගෙන යනවා කියනවා ජීවිතාවබෝධ කරා. ඒ ජීවිතාවබෝධ කරා යද්දි යද්දි එයාගේ ජීවිතය අර තියෙන දුර්වලතා යම ගහර ගන්නවා. ක්‍රෝධය හටගන්න එක බැහැර කර ගන්නවා. මානී ටික ටික අඩු කරන්නේ හිතමානී වෙනවා. ආනමසි කතා බහට එයා පැටලෙන්නේ නැතුව ඉන්න පුරුදු වෙනවා. එහෙම මේක කරගන්නේ. ධර්මමාර්ගයේ ඉස්සරහට ඉස්සරහට යද්දි එයා ඒ දුර්වලතා මඟ හරව ගන්නවා. මඟ අරගෙන දියුණුවක් කරා යනවා. ඉතින් මේ නිසා ඒකෙදි වැදගත් වෙන්නේ ක්‍රෝධී තිබීමත් මානී තිබීමටත් වඩා එයා සාසනීය තුළු මූලික වශයෙන් කරගත යුතු දේ කරලා තියෙනවාද කියලා. එහෙනම් දැන් ඔබ කියන්න බලන්න, දැන් සාසනීය තුළ මූලික වශයෙන් කරගන්න ඕන කරුණු හතර මේකේ පෙන්වනවා. මොනවද ඒවා? පරිණක තමයි ශ්‍රවණයෙන් කරගත යුතු දේ කරගෙන තිබීම. බහුශ්‍රුත භාවයෙන් කරගත යුතු දේ කරගෙන තිබීම. ඊළඟට තුන්වෙනි එක තමයි ඔව් දෘෂ්ටිය පිරිසුදු කර ගැනීමෙන් කරගන්න ඕන දේ කරගෙන තිබීම. ධර්මයේ තුල ප්‍රීති ප්‍රමුත් භාවයක් ඔබ අත්දැකීම. ආන් ඒක තමයි මේකේදී වැදගත් වෙන්නේ කියන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්මාති ආනන්ද, ආනන්දේ හින්දා මේ පුද්ගලයෝ ප්‍රමාණ කරන එක ඔයගොල්ලෝ කරන්න යන්න එපා. මේක තථාගතයන් වහන්සේගේ විෂයක් වෙනවා. මේක කරන්න පුළුවන් වෙන්නේ එක්කෝ තථාගතයන් වහන්සේට, එක්කෝ තථාගතයන් වහන්සේ හැරුණකොට, ඒහා සමාන කෙනෙකුට විතරයි කියන පුළුවන් වෙන්නේ. එක තැනක බලන්න, අර මට මතකයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ආවා මේ හොඳ වැදගත් පවුලකින් මේ තරුණේ, හරි ලස්සන ඇමුණු වහන්සේ, රත්තරම් බඩු හදන පවුලෙන් ආවේ. අඳුර සල්ලි තියෙන අය. ඊට පස්සේ දැන් ලස්සනයි මේ ස්වාමීන් වහන්සේ. ඉතින් මේ නම වැටුණා ස්වර්ණකාර. ඒ කියන්නේ රත්තරම් බඩු හදන පවුලෙන් ආපු කෙනාගේ අදහසක තියෙන. ස්වර්ණකාර ස්වාමීන් වහන්සේ පැවිදි වුණේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ. සුළුපටු කෙනෙක් ළඟද බලන්න එතකොට. ඊට පස්සේ ඒ කාලෙත් තිබුණ මූල කර්මස්ථානේ. ඒ කියන්නේ පැවිදිෙන් ආපු බොහෝ දෙනා මුලින්ම පුරුදු කළේ අසුභ භාවනාව. ඉතින් අසුභ භාවනාව දුන්නා එහෙනම් පින්වත් භික්ෂු මේක ඔයා පුරුදු කරන්න මුලින්ම කියලා. අර ලස්සනට ඉන්න නිසා කෝකටත් අසුභේ හොඳයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේට හිතෙන්නේ. මොකද දැන් ලස්සනට ඉන්න කෙනා ඒ ලස්සනට ආශා කිරීමක් සාමාන්‍ය මිනිසුන් හිතවල මේක තියෙනවන්නේ. දැන් අර නන්ද ස්වාමීන් වහන්සේගේ ජීවිතය බලන්නනේ. උන්වහන්සේ හරියට හැඩ වැඩ කළානේ ශරීරය. ඒ නිසා අසුභ භාවනාව දුන්නා. දීලා හිට දැන් භාවනා කරනවා. මාසයක් භාවනා කළා මොකෝවත් හිත එකඟ වීමක් නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා දැන් කොහොමද භාවනා වැඩිනවද?
අනේ ස්වාමීනි පොඩ්ඩක් වත් නැහැ කිව්වා. හා එම් කියන්න එපා, අතහරින්න එපා වීරිය, තව පුරුදු කරන්න කියලා ආයෙ විස්තර කළා දුන්නා. තව මාසයක් කළා. ඒ මාසය කළාත් ඒත් හිටපු තැනමයි. කිසිම චිත්ත දියුණුවක් නැහැ. ඔය විදිහට මාස හතරක් විස්තර කර කර විස්තර කර කියා දෙනවා. නෑ එහෙම අතහරින්න එපා, මේක උත්සාහ කරන්නකෝ මේකේ තව කියලා. ආර මාසයක් ගිහලා උන්වහන්සේ කලකිරිලා ආවා සාරිපුත්තු මහරහතන් වහන්සේ ළඟට. අනේ ස්වාමීනි පොඩ්ඩක්වත් හරියන්නේ නැහැ මේක මට කියලා. ඊට පස්සේ සාරිපුත්තු මහරහතන් වහන්සේ කල්පනා කළා, එහෙනම් මේ භික්ෂුව මං විසින් හික්මවන්න මහන්සි ගන්න එක සුදුසු නැහැ. මේක බුදුරජාණන් වහන්සේට මම බාර දෙන්න ඕන. ඒකට තථාගතයන් වහන්සේ තමයි මේ පුද්ගලයන්ගේ ස්වභාවය මනාකොට ඕ දන්නේ දකින්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට එක් කරගෙන වැඩි යවන්න. ඊට පස්සේ වන්දනා කළ හිට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ අලුත පැවිදිච්ච භික්ෂුව රත්තරන් බඩු හදන පවුලේ ඉඳලා මහණුනේ ස්වර්ණකාර නම. ස්වාමිනී හාර මාසයක් තිස්සේ මේ භික්ෂුව භාවනා කරනවා කරනවා. නමුත් මේ භාවනා අරමුණේ හිත පිහිටුව ගන්න දක්ෂ වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා සාරිපුත්තය, මේ භික්ෂුව මොන භාවනාවද කළේ මෙච්චර කාලයක්? ස්වාමිනී අසුභ භාවනාව තමයි කළේ කියලා. සාරිපුත්ත මේ භික්ෂුව මේ අසුභ භාවනාව කොච්චර කාලයක් පුරුදු වුණාද ඇව්වා. ස්වාමිනී හාර මාසයක්ම මහන්සි ගත්තා මේ භික්ෂුව. ඊට පස්සේ කියනවා ස්වාමිනී නමුත් කිසි දියුණුවක් නැහැ. බුදුරජාණන් වහන්සේ එක සැනකින් මේ භික්ෂුවගේ අතීත කතාන්තරයේ බැලුවා. එක ශණයෙන් උන්වහන්සේ බලනවා. වාල්ලා කිව්වා සාරිපුත්තේ මට දෙන්න මේ අද උදේවරු විතර පොඩ්ඩක්. මම මේ භික්ෂුව අරහත් ඵල පීඩනවා කිව්වා. මට මේ අද වරු විතර දෙන්න කිව්වා. ඉතින් බාර දීලා බාර දුන්නා. එහෙනම් ස්වාමිනේ අවවාද කරන සීක්වා කියලා. අවවාද කරන කලින් උන්වහන්සේ ලස්සන රතු නෙළුමක් ඉරිදි බලයෙන් මැව්වා. විශාල කරත්තරෝ දෙකක ලුකුයි එක. ලොකු නෙළුමක් ඉරිදී මැව්වා. මැවලා අර අලුත් භික්ෂුවට දුන්නා. පින්වත් භික්ෂුව මේක අතට ගන්න. ඉතින් අර ස්වාමිනේ හරි සතුටුයි ගත්තා. ආතර අරගෙන ගත්තන් පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා දැන් භික්ෂුව බයන්න ගිහිල්ලා කුටි ළඟට ගිහිල්ලා මේ එලි මහණි වැලිගොඩක ওই නිලුම් මල නටුවෙන් හිටවන්න අවුයි කියන්නේ. ඒක ලොබ කුටි ළඟ ඉඳලා මේ නිලුම දිහා බලා ගන්න. බලාගෙන මුකුත් ලොකුරට දෙයක් කරන්න යන්න එපා කිව්වා. රතු පාටයි කියලා මෙනෙහි කරන්න කිව්වා. අර ස්වාමීන් වහන්සේ හරි සතුටුයි. අර 23 කුණුපේ කළා කළා එපා වෙලා හිටියේ. හිතන 32ක් හිතන්න එපා. ඊට පස්සෙත් හරි සතුටු. අනේ ස්වාමිනී කරන්නම් කියලා බාරගත්තා. අරගෙන දැන් මේ ස්වාමිනී වහන්සේ පිටත් වෙලා ගිහිල්ලා දැන් ඒ කාලේ බිස්සුණු හතර කොහොම මේ සිද්ධි දකින්නේ නැද්ද නේ? බිස්සුවක් ලොකු නෙළුම් මරක් අරගෙන යනවා. වැලිගුඩි ගහනවා. ඇයි දැන් හරි අමුතු කියන්නේ මේක? ඉතින් උන්වහන්සේ බලාගෙන ඉන්නවා. බලාගෙන උදිවරු දැන් 8 9 විතර 9 විතර රතු පාටයි කිය කිය බලන් ඉන්නවා. අර චූලපන්තක ස්වාමිනී හතර වගේ තමයි. කරගෙන කරගෙන යද්දි මේ රතු පාට අරබයා හිත එකඟ වුණා. මේ ඇස් අරගෙන කරන්නේ මේක. අපි දැන් ඉන්නේ මේ භාවනා කරන්න කියද්දි මේ තද කරගන්න ඕනේ කියලානේ. ඒ ඇස් පියාගෙන තමයි දැන් අපිට සුදුසු. ඒ කාලේ ඒක බුදුරජාණන් වහන්සේ එක එක විදිහට කරවව්වා. හිත සමාධිමත් වුණා. දැන් හොඳට සමාධිමත් වුණා. බුදුරජාණන් වහන්සේ ඈත ඉඳලා දැක්ක හිත සමාධිමත් වුණා දැන්. දැන් බුදුරජාණන් සීරිදීන් අර මල මැලවෙන්න සලසනවා. දැන් ਉਹ මල් පෙති අරලා තිබර ප්‍රමුදිත ගති යාන්තම් ටික ටික නැතිලා යනවා. පාට අඩු වෙනවා. පෙති මැලවි මැලවි යනවා. කළු වෙනවා. මේ භික්ෂුව දැන් ඇස් අරගෙන බලාගෙන ඉන්නවා. දැන් හිත එකඟ වෙලා. ආ දැන් මේ මල ඔව් වර ලස්සන දැන් අතුරු දහන් උනානේ. අර පිණි බින්දු නෑ දැන් කක්වත්. අර වර්ණය වෙනස් වුණා. දැන් විදර්ශනා මානසිකාරයට වැටෙනවා. අනිත්‍ය ප්‍රකට වෙනවා. ලස්සට බුදුරයන් වහන්සේ ඈත ඉඳලා ගාත තුනක් ආලෝකයක් විහිදුවලා ගාත තුනක් කියන මේ භික්ෂුවට ඇහෙන්න. ගාත තුන කියලා ඉවර වෙද්දී අරහත්ත්වයට පත් වෙලා නැගිටිනවා. අරහත්ත්වයට පත් වුණා. ඊට පස්සේ වැඩියා. බුදුරයන් වහන්සේ ළඟට සාරිපුත්තු මහරහතන් වහන්සේට වැඩියා. ඉතින් බුදුරයන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්තු දැන් බලන්න මේ භික්ෂුව අරහත් කිව්වා. සාරිපුත්තු මේ භික්ෂුව අවුරුදු 500ක් තිස්සේ රත්තරන් බඩු හදන පවුලේ උපන්න කෙනෙක්. අවුරුදු මේ ආත්ම භව 500. ආත්ම භව 500
රත්තරම් බඩු හදන පවුලෙ උපන්න කෙනෙක්. අසුබයි අසුබයි කියන කතාව අල්ලන්නේ නැහැ බිස්කුවට කිව්වා. අසුබයි කියන කතාව අල්ලන්නේ නැහැ කිව්වා. මේ භික්ෂුව කැමති සුබ දේවල් වලට කිව්වා. මම සුබ පැත්තෙම ගෙනිච්චා කිව්වා. අන්න බලන්න මේ බුදුරයන් වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත ඥාණය. අපිත් දැන් මේ අසුබ භාවනා කරනවා කරනවා. අපි කවුද දන්නේ අපිටත් ඒක අල්ලන්නේ නැද්ද කියලා. නේද? ඉතින් නමුත් දැන් අපිට මේක වෙන ක්‍රමයක් නැහැ. අපි අසුබ භාවනාවත් කරන්න ඕන, මෛත්‍රියත් කරන්න ඕන, අනිත්‍යත් කරන්න ඕන. ඒ හැම එකම කරන්න ඕන. එතකොට අපිට යම්කිසි ඒ අභ්‍යන්තරයේ දියුණුලා තියෙන පැත්තකින් ඒක පොටක් පෑදී. දැන් චූලපන්තක මහරහතන් වහන්සේට දුන්නෙත් එහෙම එකක්. උන්වහන්සේ ආත්භාව ගානකට කලින් රජ කෙනෙක්. ඒ රජ්ජුරුව දාඩිය දාලා අර සුදු සලු පුටින් නල්ල පිහි දැම්මා. මූණ පිහි දැම්මා කිලුටුරා. එතකොට බල මෙච්චර පිරිසුදු සලුව ශරීරෙ හිඳ කිලුටුරානේ. එතනින් ආපු අනිත්‍ය මනසිකාරී ඒ හිතේ ටික කලක් වැඩ කළා තියෙනවා. ඒක තමයි මේ ආත්භාව ගානකට පස්සේ ඇදලා ගත්තේ බුදුරජාණන් වහන්සේ. රජු හරණ කෙනෙක්. ඉතින් අද අපිට අවස්ථාවෙ තින් දෙන්නේ. ඉතින් කොහමරි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආරන්ද ඒ නිසා මේකේ පුද්ගලිය ප්‍රමාණ කරන්න යන්න එපා. මේ පුද්ගලිය ප්‍රමාණ කිරීල තථාගතයන් වහන්සේගේ විශේෂ ශාස්ත්‍රයට අයිති දෙයක්. ඉතින් දැන් අර මිගසාලාගේ ප්‍රශ්නයන් නිසා මේ කතා බහ ඇහුනේ ඔක්කොම ඇදිලා ආවෙනේ. එතකොට දැන් අපි මේකේ ගන්න ඕන කීපයක් තියෙනවා. එකක් තමයි අපිට කෙනෙක් දිහා බලලා කියන්න බෑ. අපි දුන්න කෙනෙක් නිදි කිරා වැටි වැටි ඉන්නවා. අපිට කියන්න බෑ පිරියනවත් දිනනවාද කියලා කියන්න බෑ ඒක පාට. කෙනෙකුට කීන් තියනවා. අපිට කියන්න බෑ අයියෝ ඔයාට නම් හරියන්නේ නැහැ. ඔයාට නම් කරගන්න බෑ මේක කියලා එහෙම කියන්න බෑ. අපි දුන්න කෙනෙක් අහිංසකව ඉන්නවා. නිහතමානීව ඉන්නවා. එපමණකින් කියන්නත් බෑ දිනුනේද කියලා. මොකද මේ ශ්‍රවණය කරගන්න ඕන දේ කළ නැත්තම් බහුශෘතභාවයෙන් කරගන්න ඕන දේ කළ නැත්තම් ඊළඟට දෘෂ්ටි පිරිසුදු කර ගැනීමෙන් කරගත යුතු දේ කළ නැත්තම් සාමයි කම්පී මුත්‍ය ලබන්නේ නැත්තම් ප්‍රීති ප්‍රමුද භාවය අත්දකින්න නැත්තම් එයාට උනත් පිරීලා යන්න පුළුවන්. ඒ නිසා දැන් අපිට මේ ධර්මයේ විරුද්ධ වෙච්ච වෙලාවේ මෙන්න මේ කියාපු කරුණු ටික අපි කරගන්න මහන්සි වෙන්න ඕන. මොකද අපිට බුදුරයන් වහන්සේ සරණ යන්නවත් මේ ධර්මයේ කරා එන්නවත් අපිට තරහ වෙනවා කියන එක බාධාවක් වෙන්නේ නැහැ. අපිට ලෝභය තියෙනවා රාගය තියෙනවා කියන එක බාධාවක් නැහැ. බාධාව තමයි අපිට ශ්‍රද්ධාවට ගන්න නැත්නම් අන්න එතන අරුබුදයක්. අපිට ධර්මයේ හදි හිත පහදින් නැත්නම් ප්‍රීති සතුටක් ඉන්නේ නැත්නම් සතුටක් ඉනවා කියන්නේ තික මේක මහා ලොකු එකක් නෙමෙයි. සමහරට පුංචිට තමයි ආයකගේ සතුට විඳින්නේ. කාලයක් යනවා ඒක වර්ධනය වෙලා එන්න. එතකොට ඒක එන්නේ නැත්නම් තමයි ගැටලු. ඒක එනවා නම් අපිට පුළුවන් මේ ධර්මයේ විසින් අපි පුරුදු කරන යද්දී අපිට ක්‍රෝධය ටික ටික බැහැර කරගන්න පුළුවන්. අනවශ්‍ය කතා බහත් අපිට අඩු කරගන්න පුළුවන්. ඒ හේතු කරන් අපිට එක එක්කෙනා ප්‍රමාණ කරන්න බෑ. ඊට පස්සේ මේක දේශනා කරනවා ආනන්ද දැන් බලන්න ওই ප්‍රශ්නේ. මේක ශාලාගේ ප්‍රශ්නේ. ආනන්දේ යථාරූපේන ආනන්ද සීලේන පුරාණ සමන්නාගතු අහෝසි. දැන් පුරාණ කියන එකනාගේ සීලේ කොයි යෝගයකද්ද? Brahmachari. එතකොට කියනවා ආනන්දේ පුරාණ සමන් විතුණාන යම් සීලයකින් ආන් ඒ වගේ සීලයකින් තතාරූපේන සීලෙන ඉසිදත්තෝ සමන්නාගතෝ අබවිස්ස. ඒ වගේ සීලයක් ඉසිදත්තට තිබ්බා එහෙමනම්. නයිදම් පුරාණෝ ඉතිදස්සස්ස ගතිම්පි අඤ්ඤස්ස. පුරාණට ඉතිදස්ස ගියේ කොහෙද කියලාවත් හොයාගන්න බෑ කියනවා. මේ ඉසිදත්තට තිබ්බනම් පුරාණට වගේ සීලයක්. ඉසිදත්තගේ ගතිය පුරාණට හොයාගන්න බෑ කියනවා. කොහේ උපතක් කරා ගියද කියලා හොයන්න බෑ කියනවා. එහෙම නැත්නම් එයාගේ අවබෝධය හොයාගන්න බෑ කියනවා ඊට පස්සේ. යතාරූපාය චානන්ද පඤ්ඤා ඉසිදත්තෝ සමන්නාගතු අවුසි. ආනන්ද යම්මාකාරෝ ප්‍රඥාවකින් ඉසිදත්ත සමන්විත වෙලා හිටියානම් තතාරූපාය පඤ්ඤාය පුරාණෝ සමන්නාගතු අබවිස්ස. පුරාණටත් ඒ වගේ ප්‍රඥා ඉන්ද්‍රියක් තිබ්බා එහෙමනම් ප්‍රඥාවක් තිබ්බනම් නයිදං ඉසිදත්තෝ පුරාණස්ස ගතින් පියඤ්ඤස. ඉසිදත්තට හොයන්නත් බෑ කියනවා පුරාණ කොහෙද ගියේ කියලා. ඇයි දැන් දෙන්නම ගියේ එක තැනටනේ. ඒ නිසා ඒ දෙන්න හම්බ වෙනවනේ. මේ දෙන්න හම්බ වෙන්නේ නැහැ කියනවා එහෙමනම්. ගේපු දෙන්න හොයාගන්න බෑ කියනවා. ඊතිකෝ ආනන්ද මේ පුද්ගලාව උබෝ ඒකංග හීනාති. ආනන්ද ඒ නිසා මේ පුද්ගලෝ දෙන්නම එක් එක් අංගේ හීනයි කියනවා. පුරාණ සීලයේ පැත්තෙන් උසස් ප්‍රඥාව පැත්තෙන් හීනයි. ඉසිදත්ත ප්‍රඥාවෙන් උසස් සීලයේ පැත්තෙන් අඩුයි. ඒක කියනවා මේ දෙන්නම එක තැනට ගියේ. බ්‍රහ්මචාරී කෙනා අබ්‍රහ්මචාරී කෙනා දෙන්නම එක තැනක උපන්නේ අන්න ඒක කියනවා. බැරි වෙලාවටත් අර කියපු ප්‍රඥාව පුරාණට තිබ්බනම් එයා ගීපු දිහා හොයාගන්න බෑ. ඉසිදත්තට අර විදිහේ බ්‍රහ්මචාරී සීලෙ තිබ්බනම් එයා ගීපු දිහා හොයාගන්නත් බෑ කියනවා.
ඒ නිසා ආරන්දි මේ පුද්ගල දෙන්නක මේ මේ අංග දෙකේ වෙනස සමාය කියනවා මේකට හේතුනේ. බලන්න එතකොට බුදුරයන් වහන්සේ කොච්චර එක්කෙනාගේ පුද්ගල ස්වභාවේ දකින්නවාද කියලා. හැබැයි බුදුරයන් වහන්සේ ඒ නිසා මේ පුද්ගල ප්‍රමාණ කරන්න යන්න එපා කිය මොකද එයාගේ ඒ අයගේ ගුණ සාරා දැමීම සිද්ධ වෙනවා. ගුණ සාරා දැමීම සිද්ධ වෙනවා. ඒ ගුණ සාරා දැමීම සිද්ධ වුණාන් පස්සේ ඒක අපේ ධර්ම මාර්ගයට අන්තරාය කරයි. අන්න ඒකයි. දැන් අපි ගත්තාන් පස්සේ බුද්ධ කාලෙත් එහෙම සමහර භික්ෂුන් වහන්සේලාට එක එක අයට නිකරුණේ දොස් කියලා. පෙර සංසාරී ශාසන වලදී දොස් කියලා මේ ජීවිතේ කරගන්න බැරි වෙච්ච අය හරියට හිටියා. එහෙම හිටියා. අපි ගත්තොත් අර කුණ්ඩ දාන කියන මහරහතන් වහන්සේ. උන්වහන්සේ අර අතීත සංසාරේ දෙවියෙක් කියලා ඉඳලා සමග සම්පන්න භික්ෂුන් දෙනමක් බිඳවලා හිට. ඔව් බඹසර ගැන සැක උපද්දලා. රහත් වෙනකම්ම උන්වහන්සේගේ පිටිපස්සෙන් ස්ත්‍රියාවක් ගමන් කරන හැටි පේනවා. ඒක මොකද්ද කියන්නේ අපිට තේරෙන්නේ නැහැ. උන්වහන්සේ යණ යන තැන ලස්සන ඔව් කාන්තාවක් පිටිපස්සෙන් යනවා. ඉතින් හරියට ඉතින් භික්ෂුන් වහන්සේලා දකින්න දෙන්නේ ඇහෙන් දකින්න දෙ ඉතින් නැහැ කියලා කියන්න බෑනේ. ඊට පස්සේ චෝදනා කළා. ඉතින් ඊට පස්සේ ඒ චෝදනා විඳගෙන බැට කකා තමයි අරහත්ත්ව කරා ගියේ. අරහත්ත්වයට පත් වෙච්ච දවසේ ඒ ස්ත්‍රී නැති වුණා. ඒක යම්කිසි මායාවක් වගේ එකක්. ඉතින් මේ නිසා පිළිගන්නේ අපි තීරුම් ගන්න ඕනේ මේ ශාසනය අපිට ලැබුණාන් පස්සේ අපි මේ ශාසනය තුල වහවහ කරගත යුතු කරුණු හතර කරන්න ඕනේ. මොනවද ඒ කරුණු හතර? ශ්‍රවණයෙන් කරගන්න උරු දෙ කරගෙන තිබීම. බහුශ්‍රුත භාවයෙන් කරගත යුතු දෙ කර ගැනීම. ඊළඟට දෘෂ්ටිය පිරිසුදු කර ගැනීමෙන් කරගන්න උරු දෙ කිරීම. ධර්මයේ තුල ලබන ප්‍රීති ප්‍රමුදිත බව ලැබීම. ඔන්න ඔය කාරණා ටිකට අපි මහන්සි ගන්න ඕනේ. තර් මේ කාරණා ටිකට මහන්සි ගන්න නම් නිතර නිතර කල්යාණ මෛත්‍රී අසුරයා කරන්න ඕන. ඊළඟට නිතර නිතර යා ධර්මයේ ඉගෙන ගන්න ඕන. එක්කෝ බණ අහන්න ඕන. එහෙම නැත්නම් යා දහම් පොත් ඔව් කියවන්න ඕන, බලන්න ඕන. අනිත් අතට තමයි අපේ ජීවිතයේ මේ ධර්ම මාර්ගයේ කඩාගෙන වැටෙන්න හේතු වෙනවා. අපි ධර්මයේ කියවන එක අතහැරියා කියමු කාලයක් ඇද්දී. ආ දැන් අපි ගොඩාක් බණ අහලා තියෙනවා. අපි දැන් පොතුත් බලලා තියෙනවා. මන්ද එක දිගටම භාවනා කරනවා කියලා එහෙම කරුවොත් අපි ධර්ම මනසකාරී ටික ටික හීන වෙනවා. හීන වුණාන් පස්සේ අපි ප්‍රමාදයට වැටෙන ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්මයේ අධ්‍යයනය කිරීමත් කරන්න ඕන. ඊළඟට සමත විදර්ශනා වශයෙන් පුරුදු පුහුණු කිරීමත් කරන්න ඕන. මේ දෙකම කරන්න ඕන. ඊළඟට ඒවට සුදුසු කාල දැනගන්න ඕන. ඉතින් ඒවා අපි පුරුදු කර කර පුරුදු කර කර තමයි මේ මාර්ගී හික්මෙන්ට තියෙන්නේ. අන්න එහෙම කරගෙන කරගෙන යද්දී අපේ ජීවිතේ අපට හට ගන්නවා සීක බල. බුදුරජාණන් වහන්සේ කිරි චිත්ත ප්‍රසාදේ හට ගන්නවා. ඒ ප්‍රසාදේ වඩන්න තියෙන එක. ඒ ප්‍රසාදේ වඩන්න නම් ආය ආයේ බුද්ධ දේශනා අධ්‍යයනය කර කර පැහැදීම ඇති කර ගන්න ඕනේ. ඒතර සද්ධාම හට ගන්නවා. ඊළඟට අපිට හිරියොත්ප්ප ඇති වෙනවා. හිරියොත්ප්ප ඇති කර ගන්න නම් හිරියොත්ප්ප කියන එක ඇති කරගත්තට එකපාර එහෙම හිටින්නේ නැහැ. සසරට ගිය පිටක් එක්කනේ අපි මේ ගනුදෙනු යන්නේ ඔක්කොම. එතකොට ඉරියොතප් අඩු වෙන්න පුළුවන්. එතකොට ආය සසර බය ගැන හිතන්න ඕන. අපෝ මම මේවා කරොත් අපාය වැටි. මට මේවා කරොත් නිඳා ලබන්න සිද්ධ වෙයි. මේවා මට ගැලපෙන්නේ කියලා හිතන්න ඕන. එතකොට ආය හිරියොතප් උපදිනවා. එතකොට සසර බය හිතන්න ඕන. දේවදූත සූත්‍රයේ කල්පනා කරන්න ඕන. එතකොට අන්න බය උපදිනවා. අන්න හිරියොතප් වැඩෙනවා. ඔන්න සීක ධර්ම. ඊළඟට වීරිය උපද්ද ගන්න ඕන. ප්‍රඥාව උපද්ද ගන්න ඕන. ප්‍රඥාව උපද්ද ගන්න නම් තිය හොඳමදී අපිට ලේසි පැත තමයි අපි ජරාවටපත් වුණා කියලා නිතර සිහි කරන්න ඕන. ඊළඟට තමන් ලෙඩ වෙනවා කියලා නිතර සිහි කරන්න ඕන. තමන් මරණයටපත් වෙනවා කියලා නිතර සිහි කරන්න ඕන. ඊළඟට මට මේ සියලු ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙන්න සිද්ධ වෙනවා කියලා නිතර සිහි කරන්න ඕන. ඔන්න ඔය කාරණා ඊළඟට මං කර්මයේ දායාද කරගන්නේ කියලා නිතර සිහි කරන්න ඕන. මේ කාරණා කෙනෙක් නිතර නිතර සිහි කරනවා නම් බහුලව පුරුදු කරනවා නම් ඒ දේශනාවේ තියෙනවා එයාට නිවන් මඟ හට ගන්නවා කියලා. ඒතර නිවන් මඟ හටගත් එක්කන ආය පුරුදු කරන්න ඕනේ ඊට පස්සේ. ඒ නිසා මේ කරුණු අපි කරගන්න මහන්සි ගන්න ඕන. මොකද අපි දන්නේ අපිට තව කොච්චර කාලයක් මේ ධර්මයෙන් පුරුදු කරන්න ලැබෙයිද? මොන මොන කරදර එයිද? ලෝකේ කොයි කොයි විදිහට වෙනස් වෙයිද? මොන මොන අනතුරු වෙයිද? මොකවත් දන්නේ නැතුනේ අපි දැන් මේ ඉන්නේ. ඉතිහාසය ගත්තත් අපි ගත්තොත් මේ ඉතිහාසයේ නොයේ කරදර මැද්දේ නොයේක් ව්‍යසන නොයේ කතුරු අන්තර ඇති වෙලා තියෙනවා.
නමුත් දැන් අපිට යම්කිසි ආකාරයක නිදහසේ ධර්මයේ පුරුදු කරන්න කාලයක් ඇවිත් තියෙනවා. හැබැයි අපි දන්නේ නැහැ කොච්චර කාලයක් ඒක තියෙනවද කියලා. ඒ නිසා අපි මේ සෑම දෙයක්ම හැකි පමණ දිනු කරගන්න අහංස ගන්න ඕන. ඒ නිසා අද මේ ඉගෙන ගත්ත මේ ධර්මයේ අපේ ජීවිතේට හොඳට දරාගෙන මතකේ තියාගෙන ගෞතම බුදුරයන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ පිළිසරණයෙන් අපටද ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සදාතනික පිළිසරණ සල්සා ගැනීමේ දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.